සිීවි ලංක ඇසිදිසි සර සවිතින්ම දොරින් දුොරක දොල මඩලාම දොරමඩලාව සංවාධාත්ම කර සමි විභාග හස් එලිකරන්ටයි සූදානම්. අද දොරමටඩලාවේ මාතෘකාව විභාග රහස් ඔබාපි කවුරුද්දන්නවා අපි රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා. උසස් පෙළ විභාගයට සූදානම් වෙන සියලු දරුවන්ට අනිවාය දොරමටඩලා වැඩසටහනක් ැටරීමේ සලකන්ටයි අපි ආරාධනා කරනවා වගේම ගුරුවරුන්ට මාපියන්ට කාටකාටත් ඉතා වැදගත් උසස් පෙළ මාන්‍ය පෙළ විතරක්නම ඕනෑම විභගකට සූදනම ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් වැඩසට හනක් බවට මේ පත්තිය යි අපප විශවාස කරනවා. ැ ල ද න්වා ද අප රාදන දුරමට ල සංවාධ රස වැඩ කර සිටවා අපේ ප්‍රධාන සම්පදධාර ස්වාීන්හන්සේ නමක් ආචරය පූජ පාද ත් න්දක සදධාජීව ස්වාමීන්හන්සේ මනම ස්කාර පපුරක ො ම ල පි න්වා න්හන්සේ වැඩවාස කර මෙක ක් ජන පද මරික ක් ජන පද ස්ව ජන භවන මධ්‍යස්ථන කෘති්‍යාධිකාර ස්වාමී න්හන්ේ හැට න්හන්සේ ුව උන්වහන්සේ වැඩවාසය කරන මේ විස්වජනය භාවන මධ්‍යස්ථානය ප්‍රධාන ස්වාමීන් වහන්ේ අපේ ප්‍රධාන සම්පද්ධාරය ස්වාමීන් වහන්සේ නමක් දුොරුමටලාවටත් වැඩමර සිටින ලෝක පූජිත ගෞරෝනය මහතරුන් වහන්සේ නමක් පූජපාද හේනේපොල් ගුණ රථන නායක ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු අනු උපහක් අනුඋපස්වැනි ජන්මදිනය සැමරුවවා. ගරුණනිය අයකස්වාමීන් වහන්සේ මත කරමින් අප ස්වාමන්හස ගරනුතු පිළිගන්නවා අප හහාමුදරෝ කලිෆෝනය බටිහිර විශව විද්‍යාල පදශනය පිළිබඳ අචාරපත් දරි ස්වාමීන් වහන්සේ නමක් ගරුණුතු පිළිගන්න. එවගේම අපේ ආාධන දොර්මත් ලා සංවාධත්මහරසනය සහභග මි ජය සුදර්මත්ය අයිබෝන් ගරනුතු පිළිගන්නවා විභාග හස් හෙළිකරන්ට පුළුවන් කෙනෙක් ලංකාව න්නවනං පුළුවන් ජගතයක්න්නොනගේ ජගත තමයි මේ දොරමටලාට සහාගෙන විභාග කොමසාරිස් ජනරල්තුම ජනරල් පමට එකක්. බරපතල තනතුරක්, ඇත්තටම බරපතල විභා කොම සාරි නරල් ධූරයේ ඇැ මීට පෙර ොර්මන්ල්ලාවට තුමා සභාගන එතකට විභාග කොමසාරි. අදේන්නේ කොමසරස් ජනුරල් හැට ඉතා ගෞරු තුවම ජයි සුන්දර්මත්්‍යය ොරමල්ලාට පිළිගන්න ඒවගේ අපේ රදන ොරමට ලාව සංවධම රසන පව ගත ිුණුසක මහ අයිබෝ ගරනු දොරමටලාලට පින්න එතුමිය ම පෙ රමර ලට ාාව ලා තියෙනවා එතුමිය තනතුරින් විභාග කොමසාරිස් දුරේ දරන්නේ පාලන විමර්ශන පර්ේෂණ හා සංවර්ධන විෂයන් භාර. හකම රස්තුම හටියට හඳුවාදෙන්ට පුුවන් ගරනුතු පිළිගන්නවා ඒගේම මීට පෙරත් දරමටලාෙන් කරු දන්න හනු වයිදරත් සිරි බන්ධර්මාතය අයිබෝන් ගරනතු පිගන්න එතුම පරාදි ශික්ෂණ රහල ෛදදිවරේ හට ප්‍රියගන්න මන උපදශවරෙක් ලේකයෙක් දශකේ හැරට ප්‍රකටයි කරුණුතු පිළිගන්න. අපි ගරුණන ස්වාමීන් වහන්සේ මේ කතාබහම පටන්ගන්ට කැමති අප හාමුදුරේ දැන් දරු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙ බිසි තුන්වෙද වෙනකොට උසස් පෙල ලියන්ට සූදානමෙන ප හාමුදුරුව ීි අවුරු ගානකට පෙර පොඩි හාමුර මක් හැටියට උසස් පෙට ලියට තින දැඟ දැවිලෙන උපදෙද දෙෙන්ට උපදේශනයදන වීරයගේ ිහිල්ල පඩිහාමුරුව උසස් පෙට ලිව්ද බයිනවහසත් ඇතු විදත් බණඩලෙන් අවසරයි අපි උසස් පෙළ විභාගයට පැනී සිටින වකවානුව අදට වඩා ඉතාම සහැලු සහ සුන්දරයි කියන එක තමයි ට මතක් කන්නේ ඔබ ඒ ප්‍රශ්නය විවසනකට මට අතීතයට ගියාඒ හැබයි මමක ඉල්ලිමක් කරන අපේ ක්‍රමය අනුගමනය කරන්න එපා කියන එක උ දේතු අපි ොහොම සහැල්ලේ භාගට මහුණු දුන්නේ. මගේ අදදැකීම ගත්තොත් එහෙම අපි ලොකු ටවෂන් පන්තිවලට ගේනෑ තිවෂණ ඔන්නන් දක්කතර වගේ ග පිරිවන අධ්‍යාපනය ලැබ්වෙේ ඒ පිරිවනය ගුරුරුන් විසින් දුන්නු සහයෝගය මතප තයි අපි බොහම සැල්ුවෙන් විාගේ අවස්ථාවට මුුණ දන මට ශේෂවරපසාදයක් තිබුණන අප පිරිවනේ හිටියා විශේෂයෙන් ඒ කාලේ ප්‍රශ්නපත්‍ර හඳ ගරු කකිහිප දෙනෙක් පත් හිටියා ඒවාගේ මුත්‍රපත්තර බලන මණ්ඩලවෙල ප්‍රධානයෙන් හිටියා. ඉතින් ඒගොල්ලෝ බාග ගන්තිම කාලයට අපිට උගන්නන කොටස් පිල්බඳ අපි දැඩි අවධනයකින් පාඩන් කරලා බොහොම සැහැල්ලුවෙන් තමයි අපි භාග සසාලාවල් වුවට ඇතුළත් වුණේ. ඒකම පිට කාලෙ තිබුණන නෑ දිවනේ පලවිනිාවෙන්ඩ ලංකාවෙන් පලවිනි දිස්ත්‍රික පලවිනි වෙලා මේවාගේ ලොකු හැගීමම් තිබන අපට බුණ එකම දෙයක් ුසස් පෙළලද්‍යාපනේදී විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමක වමනාව පමණයි අපිට තිබුණේ. ඒ ඔස්සේ බොහොම සහැල්ලුවෙන් අපි තිභාග සාලාවලට ගියා. එදා එහෙම උසස් පෙලලියපු පොඩිහාමුරු. අද ආචාර පානිධරරි ස්මීන් වහන්ේ නමක්. කලකට පෙර ලු ගටේ ඇැට උසස් පෙල්ටගිය ළමයෙක් අද විභාග කොමසාරරි ජනරාල් උසස් පෙල ලියලනේ විශද්්‍යාලගේ කොමසාරරි ජනරාල්තුවා මතක ඇති මතක්කලත් වටිල. සඳ මහත්ම ඇත්තටම ඒ අතීතේ මතක්වෙදද හරිම සුන්දරයි. මංහිතන්න මට අවුරදු හතලිකටත් එහා අතීතයට යනවා මම උසස්පෙල විභාගගේ ලිය පුකාලේ මතක්කරද්දී. ඇතට අපේ ගරතර ස්වාමින්න් වහන්සේ කිව්වාගේ. භාග ලියනකාලේ හරි සුන්දර ජීවිතයක් ගත කළ මේ අපේ දරුව අද ඉන්න තත්ව දිහ බලපොහො මේ තරංකාරී තත්ත්ව දිහ හරි කණගාටුවක් ඇතිවෙනවා. අනිකාරණය තමයි අපි උඩාක් පාසල මත යැපුුණේ. අපි පාසලෙන්තට මධ්‍යාපනය ලැබුවේ පාසල හිටිය හොඳ ගුරු හත් මහත්මින් අපිට ඉතාම දිසාපාමොක්ල හැටියට අපට හඳුරුන්ට පුුවන් ඒ ගුරු හත් මහත්මින්න්ගෙන් තමයි අය්‍යආභාෂය අපි ලැබේ රස්වාමන් වහන්සේ කියපු විදිහටම ටිවෂන් පන්තියකට ගියානන්ගේ අන්තිම කාලෙදී අපිඒ ප්‍රශ්න උත්තර පොඩ්ඩක් සාකච්චා කරන අවස්ථාවල් තමයි අපි හෙම ගිය ඇත්තටම මම දකි ඒ කාලෙ අපි හම ආතතියකින් භාගටලි වෙනෑ අද දරුවෝ මේ ඉන්න තත්ත්වේ දිහැ බලපු හම දැඩි ආතතියක් මේ දරුවන් තුළ තියෙනව භාග පීතියක් තියෙන වගේ පේ නවා. ඉති මහිතන අපිතා සැහැල්ලෙ මේ භාගයට මුහුණ දුන්නේ අනිත්තක අපි ඇත්තට මේ විභාග ලියන කාලේ විවාග දෙපාත්තමේන්තුව ගැනවත් ජැනගෙන හිටිය නෑහසන් මටනය ද අදහෙමට ඇද මේ දරු ප්‍රශ්නවත්තයේ හු දහදන්නන්නේ කියලත් කතා කරනවා. ඒ තරමට තත්ත්වය වෙනස් වෙලා. පොහොමුණත් මංහිතනව අපි ඒ පාසල් කාලේ ඉතාම හොඳින් ගත කර. පාසල් කාලේ අපි සැබෑලෙස වන්දා. අපි පාසල් ගියා අධ්‍යාපනය ලැබුව වෙන ගුඩා ක්‍රාකාරකම් කර පාසලේ. අපි ක්‍රීඩා කරලා. අපි වෙනත් සමාජ මේ කටයුතුවල් නියලුන්න ඒ අතර අපි විභාගිත් කර තිමං හිතනොක හරිසුම්දරයි. ගැත්‍රී අබේ ගුණසකර මත්නයට මතකදේ අතීතේ ඇත්තටම මමත් මේ ජයසුන්දර මත්ේ ම එක වෞද තම උසස් පෙල් ලේලදය ඉදන් අවුදු හතලි හකිර වෙන උසස් පෙල්දියලා ඇත්තරම ඒකාලය අපි පාසිලින් ගැන ගත්තටිකින් තමයි උසස් පෙල්ලි වවේ දැ ඒ ගැන මතක්න නොට හිත්තවනවා අපට ඉස්කෝල ගන්න පපුටි ප්‍රමාණුවත්තු නව භාගටලියන්ට. බාහිර පන්තියක් කියන කියල කර පාසෙල් ගුරුවරුම්මයි අපිට මෙෙනම හවස පන්තිදාල සෙන සුරදට ම ගන්නු ේ අමතරයකිරීමක් කරලා නෙවී. ඉගැන ඒ කාලයේ ගුරුවරු ඉගැනීම කැපව හිටය ඉති අපි කුණුව මුණ දැන් ලාවට ඉීතනම මේ ලකුණ ව දිවේ පටිපාටය කියන එකක් මම දැක්කේ සහය ගැන හෝවඒ විභාගත පත්වේන්තුයි. සහකාරකොමසාරිස්වරක වශයෙන් පත්ව වනට පස්සේ තමයි මේ ලක්ුණු දිබි පටිපාටය කියලෙක් දැක්කේ එහමිකක් තියනෙනවගේට දැනගත්තේ ඉතින් අපි අර උගන්ුනටක කියනකට විභාග ලිපේ හොස් හැල්ව විභාගට මුණ දුන්නා. අනිත්තික මේ වගේ තර්ගකාරී තත්යක් ඒ කාලි තිබුණහිනෑ. වි බාහිර වැඩ පාසලි කරන ගමන්ම තමයි විභාගිත් සූදාන වුණේ. මවරද්දේ උසස් පෙලියපු ලමයි දෙන්න රටේම විභාග මෙහ ඕනු. උසස් පෙලට ලොකු වැඩ ගොඩත් තියාගෙන තව දේ දොරමල්ලාට ල් කතා කරන්නද ඇන්ද වැඩ ඇති මත රාත්‍රියත් වැඩ කරන ඔවිභගත පාර්ත්මේතුව අපට තවටික එක කතා කරන්න පුුවන් වෛත ප්‍රත්නසිරි බණ්ඩාරම මත්තත් මතක ඇති අතීතේ හ ඇසන්ද මත්තය අපි උසස් පෙල සාමාන්‍යයෙන් උසස් විදිහටම කරන්න ඕන කියෙලා අදසක් ආවෙ මට විශේෂයෙන් ඕලවල් ප්‍රතිඵලවලදිී මට විද්‍යාවිෂයට සාමාන්‍ය සාමාත්‍ය තිබේ ගනිත ශේයටත ම වැඩියෙන් ැමතුනේ ඉංජිනීරු වෙක්වෙන්න හිතාගර තම හිටියෙක් මැති නැත්ත ගනිත විෂයන් කරන්න. නමුත් මේ විද්‍යා විෂයට ලුණු සීක කාවයි කියලා අපේ විද්‍යා ගුරතුමි අන්නන්න පටන් ගත්ත. ම ඇඩුවෙන මපෑන්වෙන්න ගුතුමිය අනවා මට සීසාමාර්ථයක් කාාව කියලා. එටස මට හිතුනා එනම් මේ ගුරතුමියට රිදවන්න හොද නෑ මේ අඩුව බන්නේසා මම විජීව විද්‍ය විශ්‍යාගලට කියෙල එක පාරිින් සමතවනවා කිය ලක අධිෂ්ානකාවමට. හොම ඒ යනකොලත් ම ඩියෂන් යන එක මා සහ පරක් වෙලා මං මේ උසස් පෙල අනිත් ළමයි එක් බලවට ම මා සහ පරක්වල හැබැයි ම අරති අධිෂ්චානය නතර කරේ නෑ අකාණ්ඩ විදිරයට ගිහිලා පන්තිය දෙවිනිිය වුණ ඉටස පන්තිය පලවිනිිය වුණ ඉරිවාසේ අන්තිමට මට එක පරම සමවෙන්න්න පුළුවන් උුණා විශයන් ඒක අභියෝගාත්මකව මේ අ ගුරුවරෙක් සැනැසීම සඳහ ගුරුවරගේ කඳුලු දැකළලය එක මං අභියෝගයක් විදිට මේකම සමත්වනවා කියන්න ජෑක්්ඩහනිසමන්ගේ නිසා ඒ සඳ මම උසස් ක්‍රම පාවිච්චි කර හැබයි. ඕොල්ලොට වඩ තිබ්බා අපේ කාල කාලය කළමනා කරන ක්‍රම ඉගෙන ගන්න ක්‍රම රාශියක් භාවිතා කර එ මානසක බලය විශේෂ වශයෙන් භාවිතා කල එතන වටපිටාව අපි ළමයි වගයක් හිතිය ඒගොල්ලන්ටත් ඒවා කියල දලා ඒගොල්ලො ඉදිරිට අරගන්න බලුව වුණමට. දර්මන්ලාල තේට කියලාලදනේද දාගෙන ඉන්න බලාගෙන ඉන්න දරුවන්ට වැදගත්වෙන ක්‍රම කීපයක් ගැ කිවරන විභාගට වැඩිකාලයන්න මල කෝම පාඩකොරකර ඉඩ වෙලාකුත් නෑ. අපි හමුදුරන දැන් මේ ඔවහන්සේ ඇතුළ ඉබත් මන්ඩලයම කියවච්ච වචන කීපයක්න අභියෝග අභියෝග එනකොට සතුටින් සහර මූණ දෙනවා කිවට හිතතුටින් කිවට හිතේයට බයකුත් තියෙනවා. ආත තීගෙන වචන පාවිච්චි කලාාන ද විබ්ාගේ. ළමයින්ට වඩා අතති අම්ම ට තාත්තලට තම අම්මල බරපතල අතතික නිින්දයන්නෙත්න අපි ළමට විභාගගල මේ ආතතියට පිළිතුරක් දිලම අපි කතා බහ පටන්ගම්මු විභාගවලට මුණ දෙනට ඉතා වැදගත් අපි ගෞන ස්වාමින්හස ආතතිය අපි හැම කෙරෙකුටම තියන සහත් තිබී යුතු දෙයක්ද අපි දන්නවා යම් කිසි දෙයක් ඉදිරියට ගමන් කරන්න කිසිම්ම ශක්තියක් අවශ්‍යයේ. ඒ ශක්තිය මත තමයි ඒ ඉදිරියට ගමන් කකිීපතියන් දම් මට මෙතඳලා බෝලයක් කරි මොකක් කරි විසි කර්ඩ ඔන්නන් මං ඒකට ශක්තියක් ජනය කරගන්න මගේ අත උපයෝග කරගෙන ඒ අනුව ක්තිය උපයෝග කරගෙන මං ඒ දිරියට තල්ලු කරන. ඉතුට මේ තමයි මං ජනනය කරගත්ත මෙගේ තින්න ආතතිය ඒ ගමන් කළමනාකරණය කරගෙන අශ්‍ය විදියට එක පාලනයකට ලසු නැතු කරලා අවශ්‍යදය කරන්න මම යොමු කරගත්ත ඒවගේ අපේ ජීවිත ගත්තන් පසමේ ආථතිය කලකයන්නේ සම්පූර්ණ ඉවත් කළ යුතු දෙයක් නෙවෙයි ආතතියක් තියනට ඕන විශේස මේ ප්‍රතජ්ජන ලෝකයේ ගැන කතා කරනකොට ආතතියක් අවශ්‍ය ඒ ආථතිය තමයි අපිට යන්න ඕන තැන තීරණය කර ගැනීම සඳහත් ඒ ගමම්මාර්ගේ ශක්ෂාත් කර ගැනීම සඳහත් ඒ ගමම්මාර්ගේ සම්පූර්ණ කර ගන අරමුණ ශක්ෂාත් කර ගැනීම සඳහත් තියෙන හුද්ධමදේ එනිසා ආථතිය කියනෙක් අපි කාටවත් තියෙනවා වැදගත්දේ තමයි ආථතික කළමනා කරණ අතතිය නැතුූ ජීවත්තනයගනවේ ආතති කළමනා කරන ඒගන්නේ ඒ ශක්තිය උපයෝග කරගන කළයුතුදේ කළ යුතු ආකාරයට කරන්න පුුවන් හැකියාවක් සහිත කෙනෙක් බවට පත්තන එක. ඉතින් ඒකට තමයි අපි ශූක්ෂ්ම සීලීව උපක්‍රම සීලීව දක්ෂතාවෙන් කටයුතු කරන්න ටඕන ඒ කාරණාවතුල්දී අතිශ්‍යයම වැදගත්තන කරුණුකිීපයක් තියෙනවා එකක් තමයි අවයානස් කියනෙක පලවෙෙන එක අවයනස් කියනෙක අවයානස් කිව්වයින් පස්සේ මේ ඇහැට එන කනට එන එමනත් ඇහ පදනම් කරගෙන කන පදනම් කරගෙන, නාසේ දිව ශරීරයව පදනම් කරගෙනත් මනස පදනම් කරගෙන ති මුකද කරන්නේ තොරතුරගන්නවා. එදිට මේ ගන්න තොරතුරු මොනවද කියනෙ පිළිබඳව මූලික වසයෙන් තීන් ඩෝන අව්‍යයානස්ස එකක්. ඒක පිළිබඳ මූලික අවබෝධයක් තියෙන ට ඕන ඒ පලවෙෙන එක. දෙවැනිියක මයින් ෆල්නස්. අවයානස් එකකෙන් ඔබ්බට ගිහිල්ලා, මයින්ෆල්ස් තත් ඒ කියල කියන්නේ මේ ලැබුණු තොරතුරු පිළිබඳව ඊට වඩා ගැඹුරු අවබෝධයක් සහිත කෙනෙක් බවට පත්වන්න ටෝන්. ඒ ඇවිල්ලා මයින්ෆල්නස්. මයින්ෆුල්න එකත් මද ඉං ඔබට අත්්‍යයන්ඩෝට තවත් එක පැත් එක තියෙනවා ඒ එතන දිය අපිට කතා කරන්න කන්සන්ට්‍රේෂන් කන්සන්ට්‍රේශන් එක තියෙන් ටෝන. එතුට මේ කන්සන්ට්‍රේෂන් එක තුළ තමයි හිත එක තනකට ඇවිල්ලා ඒ හිත එකම අරමුණක් තුළ රැඳලා. ඒ අරමුණ තුළ ගැඹුරට යාමට තියෙන හැකියාව ලබෙන්නේ ඒ අතුංගෙන අවස්ථාව. ඒ අවස්ථාවත් තව දුරටත් උද්‍යීපනය කරගත්ත හම ඊළඟට එන අවස්ථාවත් තියෙන එකට කියෙන අපි විශ්ඩම් කියලා විස්ටම් කියල කියන්නේ ක්‍රමාණුකූලව හැමදයකටම ගැලපෙන විදිහට තමා ප තමා ලබා ගත්ත දැනුම් සම්භාරය උපයෝග කර ගෙන නව නිර්මාණයක් කරණ. අලුද්ධයක් කරණයකර. ැ විභාගේකට පෙනී සිටියීම කියන කාරණාවතුලදත් මේ අතිශය වැදග තැන් උසස් පෙළ විශේදහරාවක පත්තරයක කාලසීමාවක් ගත්තම් පස්සේ අවුරුදු දහතුනක් තිස්සේ හදාරපු විශාල දනුම් සම්භාරයක් තියෙන. රදු දහතුනක් තිස්සේ පන්ති කාමර ේගෙනගත්ත දේති න ටිවෂන් හරහ ලබාගත්ත දේතියන පොතපතකීමල් ලබාගත්ත දේති යන මයි සම එකට කටයුතු කල ලබාගත්ත දේති න ගුරරුන්ට වැඩිහිටියන්ට සමාජනකුත්යට අහුන්කන්දීමමල් ලබාගත් තොරුතුර පද්ධතිඇත්ති න නමාධ්‍යතු ලැහැරීම ඒවා සම්බන්ධ වෙලා ඇතිකර ගත්තු තුරතු පදතියන මි සියලු දනම් සම්භාරය ඒවනම් අප මනා කරණය කරගෙන එකන ආතතිය කළමනා කරණය කරගෙන පත්තරයට අවශ්‍යය කරනය ගැ ප්‍රශ්ණපත්ත්‍රය හලතියෙන පිළිතුර නිවරදි ලෙසින් එමන අහලතියන ප්‍රශ්නයට ගැලපෙන උචිත්ත ලෙසින් ඒ සම්පින්ඩනය කල්ලා දක්වඩුු මේකට සම්පූර්ණම ආතතිය කළමනා කරණය කර ගැනීමම තමයි අත්‍යවශ්‍ය වැදගත්පකාරණාව වන්නේ ආතතිය කළමනා කරණය කර ගත්තය නැත්තං මොකද වෙන්නේ කියෙන ක අපිස්සරහට කතා කර. ර ජනල මේ පාර විභාගට එන්න ොනවාද කියර පොඩ්ඩක් කියන්න ගනේදඒ කැරන්න අනි චැමතියීම කියන්න නා විභාග ප්‍ර්න පත්තරෙනවා ම තෝපතුමා න මේ පාර එච්චරුව ආත තීට පත්වෙන්ට බයිට පත්වෙන දෙය නෑ ලේසි නත ැර විභාග ලේසින ඇත්තටම ලේසි මොක මේ දරුවන්ට අස්නහන්න ලියන් පුළුවන් බැරි ප්‍රශ්නහ ප්‍ර්නහන නිදශයෙන් ප්‍රශ්නහ ඔ විශය නිර්දේශ හරියට ආවරණය වෙලා තියනොල් මෙහෙමයි දැන් ඇත්තටම මේ දරුවන් ඒ නියමිත කාලය පාසල් පද්ධතිය ගත කරල තියෙනවා ඊට පෙරත් මේක මාර්ගතා කාරයටත් මේ ළමයි ගෙන ගත්තා පොහොම වනත් අපි උසස් පෙළි බාගේදී විශේනිර්දේශය පූර්ණ වශයෙන්ම ආරනය කන විදිහර තමයි ප්‍රශ්මත්‍ර ස කස් කරලා තියෙන්නේ. ඉති මංහිතනවා ඒක පහුගේ විභාගවලදී දරුවන් මුහුණදීපපු ආකාරය බැලුවත් අපිට පේනවා ඒක සම්පූර්ණ විෂේනිර්දේශයයෙන් ප්‍රශ්න ඇසීම තුළ දරුවන්ට ගැටලුවක් වෙලා නෑ කියලා. අනි පැත්තින් කොහොමුණත් අපි මේ විභහගේ ජාත්‍යන්තර වශයෙන් අපිඒ මට්ටම රැකගත යුතුයි. යම්කිසි විදිහකට අපි විශේදේශය කපාදුවක්ල ප්‍රශ්නයැහුත් ඒ එක දරුවන්ට මේ බලපා. ම පමති පමිතියට බලපාන්න ඉේ නිසා මම හිතනවා විශේනිදේශය තුල ප්‍රශ්නම ඇසීම ගැතුුවක් නෙවයි කියලා දැන් කොමසර ජනරල්තුමට පට්ණ පත්තරගැම ප්‍රශ්නත්තර රජ්ුගහට කඩදා සිවන කඩදාති ප්‍රශ්නක ුත්තයවවා ඒ විභාගට ඇතිවුණටඒ ප්‍රශ්තේ එහම ප්‍රශ්නයක්ති සෑහන වියදමක් යන ඇති ද උසත්වල විභාග කරන්න ඇත්ත වශයෙන් අප ඒ අන වියදම විශාල වශයෙන් වැඩිවිල්ලා තියෙන රබතුමා කිව්වාගේ කඩදාසිවල්ට යන වියදම හැබ. ඒ සම්බන්ධයෙන් රජය විශේෂයෙන්ම ඒ අවශ්‍ය ඒ කඩදාසි ප්‍රමාණය අපිට ලබා ගන්න යවශ ප්‍රතිපාදන ලබාදිලතියෙන. ඇති ංහිතනව මේ කඩදාසි ප්‍රශ්නය අපිට විභාගේ ගැටලුවක් වුණේ නැෑ මේ දක්වා අපි නමුත් විශාල වීදමක් යන ඔබ කියපුකාරණය ඇත්ත ඇති එනිසා විශේෂයෙන්ම මේවා අර පිරිමැස්මෙන් පාර්්චි කරන්නත් අවශ්‍යයි මගේ වියදම ගැන ඇහවේ දෙැමෙච් දනස්කන් දෙයක් වියදං කරලා විභාග දෙපාර්නවෙේචුව මෙච්චර සූදානයෙන් දිවාරය නොබලා වැඩ කරල මේ ළමයි ඇවිල විභාග උනන්දුවේ ලියන් දෙපා නේද මෙචර ජාතික ධනයක්ට මේ වැෑ කරන්නේ ද සූදානම කොහොමද රටේ විබාගේ දැන් අපි කතා කරා දැන ලබන පිසතුන්ෙන් දිභාගේ ආරම්භවෙලි පෙබරවාරි දහත්වනිතා දක්වාව විභාග පැඇත්වවා සම්පූර්ණ දින විසි දෙකක් පුරා විභාගගේ පැවැත්වෙනවා මේ ඇත්තම ලොකු කාලයක් සංකීර්න ක්‍රියාවලිය උසස් පෙල විභාග කියලා කියන මේ දරුවට ඉතාම වැදගත් වූ විභාගයක් එතු මේ භාගගේ සඳහා දෙපාතම හින්තුවය පැත්තෙන් ගත්තත් මේ බාගේට තුන් ලක්ස තිස්සෙක්දා සත් සය නම දෙනෙක් අපේක්ෂකය පිහිටින්න අයිුම් කළ තියෙනවා. ඉති මේ පිරිස සඳහා අපි විභාග මධ්‍යස්ථාන් දෙදස් දෙසීයක් ලංකාව පුරාම විශේෂයෙන් උතුරප ප්‍රදේශයේ දිවයින් ආස්ශ්‍රිතව දිවයින් ගණනාවක් තිබෙන දිවයින් වලත් අපි භාගගේ පවත්වන. ලංකාව පුරාම ඉභාග මධ්‍යස්ථාන අප පිහිටවල තියනො. ඉදුරෙට කාර්ම්ඩ ලබ පත් කල් තියන කාර්මන්ඩ අපි මේ වෙනකොට පුහුණු කරලා තියෙනවා. මේඒ අපේක්ෂකයන් මේ මධ්‍යස්ථානවට අපි වෙන්කල්ලතියන. ඊළංඟෙට අපි අපේක්ෂකයන් විාගේට ලියන්න අවශ්‍යවෙන්න ප්‍රවේශපත්‍ර අප අපේක්ෂකයන් අතට පත්වන විදිහයටට පැල්ල්ලතියන. ඊළංඟෙට ඉතාම්වැදගත් අපි මේ විභාගේ ආරක්ෂාව. ඒබාගේ පැත්වෙන සම්පූර්ණ කාලයපුරා ආරක්ෂාව පිළිබඳ අපි ආරක්ෂක මාත්‍යන්සය ්‍රවිද හමුදාව පොිස් ල්ලංක පොලිස් දෙපාතමේතු මේවත් එක සාකච්චා කරනේ විදි විධහන අපි ඇතුළත් කරලාති න ඊළඟට යම්කිසි ආපදාවක් ඇතිවුණ. ඔයි භාග පැත්වෙන කාලය පුරා අපි ආපදදා කරමණ කරන මධ්‍යස්ථානය කාල්රගුණ දෙපාත් අරගුණුද්‍යා දෙපත්මේන්තු මේ ආයිතනක සම්බන්ධ වෙලා හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න අවශ්‍ය අපි මේ කටයුතු සූදා නම් කරලති න ඒකමද රටේ පවතින තත්ත්වත්තෙක් කල මංතන් හගක්කය ම අහන දෙයක්. දිරිකාලේ තුළලොහොද විදිලි කප්පාදුව ඒ සිද වෙන පිල්ලි මක්ල්ල තින දිලිබලමන්නලෙන් ඒ සම්පූර්ණ විභායි කාර තුළ ඒ විදුලි කප්පාදුවක් කරන්න නිපා කියනක කියය ඒකඟතාව පළ කරලති න ඒකම අනිත් පෞද්ගිලික සමාගම් වලින්නුත් අපේ ඉල්ලිම කරලාතියනවා ඉ විදිට සෑම අංශයක්ම අපිට මේ සහය ලබා දෙන්න සූදානමින් ඉන්නවා විශේෂයමම කියන්නට ඕනෑ බහුගේ විභාගවලදිත් අපිට දරුවන්ටාව මේ ගොඩාම ප්‍රවාහන ප්‍රශ්නය ප්‍රවාහණන ප්‍ර්ේයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මන්ලය දුම්ග්‍රියධපාර්තමේතුව ඒකම පෞද්ගලික මගේ සංගම් පවා. මේ දරුවන්ට නොමිලේ ප්‍රවාහණ පහසුුවන් ලබාද පවස්තා මට මතකය සන්ත මහත්නය ති එතකොට මේ සෑම කෙනෙක්ම මේ දරුවන්ගේ විභාගේට බුදු මහකාර සහයක් දුන්නා. ඉති අපිට පහුගේ විාගේ ඉතාහම සාර්ථක අපි කරන්න පුළුවන් වනේ මේ සිරදධනාගේ සහය නිසා. ඇති මෙවරත්ම මවිශ්වාස කරනවා අපිට සිවරදිනාගේම සහය ලැබේ අපිට මේක සාර්ථක කරගන්නට ඒ භාග පවත්වාගන්නට අපිට හැකියාව ලැබයි කියලා. බලාගෙන ගියම විභාගවිත පාර්තමයේන්තුවට තනියම විාහකරන්න බැයි ලොකොමකාරභාය කරනවා තම බලන්න ොකති ප්‍රභාහන අමත්‍යන්ද ගමනාගමන මණ්ඩලේ නේද පාසල් පද්ධ තියන ගුරුවරු මොන තරන් ලක කාර්භර විභාග රාජකාරයකරන්න කටිය නේද. ම කියන්න ඕනා අසන් මහම අතතම මේ වහගේ අපි පාර්තමේන්තුවේ හයිසීයක් ඉතර ප්‍රමාණයකට. රටේ ජාතික ඉභාග ප්‍රමාණයක් මෙච්චර ප්‍රමාණයක් අපි වර්ෂයකට විභාග දෙසීකට අතිික ප්‍රමාණයක් කර නොමේ අපිට මේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ මේ සාමාන්‍යපළු සස් පෙළ වගේ බොහොම ඉභහ කීපයක් විතරයි. එතුට අපිට මේක් සඳහා සම්පූර්ණ මේ රටේ අපි අධ්‍යපන සේශ්‍රීන් අපිඉලධාරීීම පළත් අධ්‍යපන අධ්‍යක්ෂ කරු කලාපොල්ල අපි අධ්‍යක්ෂකොරු ඔවතුමාකිව වගේ විදුහල්පතිවරු අපි ගුරු මණ්ඩල ගුරු බෞතු ඒකම අනෙකුත් සියලු දෙනා ශාල සේවාක් අපප්‍රයන විශේෂයෙන්ම දැන් විභාග මධ්‍යස්ථාන දෙදස් දෙසීයක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ අපිට මේ සඳහා අපිට අවශ්‍ය වෙන කාර්යමණල විසි පන්දා හක් කිතර ඉති මේ සියලුම කාර්මණල අපි පදධතිය ඉන්න විදුහල්පතුර ගුරුමත් මහත්මින් ඉතින් විශාල දායකත්වයක් මේ ඇයි ලබා දෙනවා මේක සාර්ථ කරගඩ විශාල පිරිසක් ඒ සහය ලබා දෙනවා. විභාග දෙපාර්මේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව ගමනා ගමන මණ්ඩලේ මේ ආදී විශාල දෙපාර්මේන්තු මණ්ඩල සංඛ්‍යාවක් මේ විභාගයට දාකෙනට අමතරම මීට පෙරත් මේ ප්‍රශ්නයව මට අරංචියක්කාව විභාග දෙපාර්මන්තු පුරාවිද්‍යා දොර්මේතුවය සහෝග ග්ඩයනොය කිය උත්තර පත්තර පරික්ෂ කරන් මිල්ලිය අකුර හයාගඩ පැගල්ලාමයිඒ ප්‍රශථතිර මට අරංච වකගේ ඇත් වරන ගයතය අභගුසරමති සමහර විට දැන් අපිට උත්තරපත්්‍ර ලකුණ කිරීමේදී සමහර වෙලාවටක් මේ අපි දැකලා තියෙනවා අත්තකරු කිසිසේත්ම කියව ගණඩ බැරි උත්තර පත්‍ර තියෙනවා. එහෙම නම් බොහොම අමාරුවෙන් තමයි ලකුණ දෙන්නේ. ඔබතුමා කිව්ව වගේ මේ අපි හැම වෙලේම කියලා පැහැදිලි අත්තකුරල්ල යන්න කියලා. පැහැදිලි අත්තකරු කියන මේ ලස්සන මුතු කටවගේ අත්තකරු නෙමේ කියව ගණඩ පුළුවන් පැහැදිලි අත්තකර. අර කිවත්වගේ පුරාවිතය පාත්මී තිනම අපි සහට කියනම මේ පරන විතාතන හත්ම හටත් ඒම කියවන්නට බෑ කියලා ඒවගේ කිසිසේත්ම කියවන්නට බැරි අකර තියෙනවා ති ොහම අමාරුවන්තම හැබැයි ඒවත් කියවලා මට මතක ඒක උත්තර පත්තයක් හම්බනා බොහමම අමාරුවෙන් කියවලා කියවනකට පේනවා උත්තරයක් තියෙනවා කියලාතන දෙහෙම කල කොහොම හරි සාමාථකයක් ලැබිච්ච ලම ඉන්න හැටයි තර හරිකුරු කතයි අකරු කැතයි උත්තර හරි ඉතින් අපි මේ නිසාම එක මේ දරුවන්ට දෙන්ඩ ඕන මේ පණිවිඩයක් තමයි. අපි කාලය දීල තියෙනවාවනි වෙලාව වෙලා ප්‍රමාණුවත්තරමයි ප්‍රශ්නපත්ත්‍රයේ බර තැබීම වේට එච්ජක හදල තියෙන්නේ ප්‍රශ්නය කියවලා උත්තර ලියන්න පුළුවන් වෙලා ප්‍රමාණුවත්තරන් දීලතියෙනවා. අපි ැම් ප්‍රශ්නපත්ත්‍රයක් කියවන්ත් තව විනාඩි දහයක් දීලතියෙනවානි කියවලා ප්‍රශ්න තෝරගණ්ඩ් ඒ නිසා නිස්කලංකව ප්‍රශ්න කියවලා තෝරගෙන ලියනකොට. ඒ තමන්ට නියමිත වෙලාවාරගෙන පැහැදිලි අත්තකුණු ලියන්්ඩෝන. පැහැදිලිය අත් අත්තකරු ලිවහම අර ලකුණු දෙනායට උත්තර පත්තර බලන පරීක්ෂකරුන්ට පහසුයි උත්තරේ තියනවාද කියර බල්ල ලකුණු ේට ති. අපි ඔය මබාගේ පවත්වන කාලවකෝවානු ටික කාලිි දල වෙනස් වුණ. නියමිත ඒ සම්ප්‍රධායනුලයි පවත්වන දිනට නෙමේ ඒකති තරමක ඔය චක්‍රය වෙනස් වීමක් තියෙන එකට හේ තුත් තියනවා කොවි්බ සංගතය ඇතුළ තවත් ප්‍රශ් ගරනාවක් එ දරුවන්ගේ පාසල් අධ්‍යාපන බ්‍රටාව සම්පූර්ණයෙන් උඩුට ඇටිකුරු වුණා එකට මොන දුන්න දරුව පීඩනය දරුවන්ට තියෙනවා මේ විභාගගේ පවත්වන නියමිත වෙලා විටමේ සමට විභාග පවත්වන්න එතකොට යේ දරුවන්ට වෙච්චයේ පීඩනය ඇති වෙච්ච දෙයක් ඒ ඒකට ඇලපි නාකාරයට මේ විභාග සූදාන පශ්න පත්තරය සකත්කි්‍රීමේදී ඉඳල මෙවා හිතල ද නවද කියලා පොඩ්ක්කොත් වටිනද. ඇතටම මේ අපි දන්නවා කොවිඩ් නිසා ළමයින්ට පාසැල් කාලේ මගහැරුුණ. ඊළඟට තෙල්ලාර බපුදේවා ආර්ථිකාර්ත් බුද්යාවයි නිසා ඒවාගේ නොය පුත් ප්‍රශ්න ඇද්ද මයි මේ ළමයි විභාගිලියනද අපිට එහෙම කියලාට තවත් ප්‍රමුගද කරන්න බෑ. මොකද ඒකේ අවාසයන නැවතවතාවක් දරුවන්ට මැගද වයසයනවා. එතකොට තමන්ට තියන තවවි උසත් අදධිහපනවස්තහම තවත් ප්‍රමාද වෙනවා. ඒනිසාපි විභාග පවත්තන්න තීරණය කරලා දැන් විභාග සැලසුන් කරලා තියෙන්නේ. ඉතින් බොහෝ අයහන ප්‍රශ්නයක් තමයි අර මගෑරිච්ච පාඩාන් නිසා විෂයනිර්දොටස් අඩු කල්ලද ප්‍රශ්න හදන්න කියලා. මන් මෙතින් දි කියියන් රොන විශෂය නිර්දේශය ඒ කොටස් අඩු කරලා නැහැ. මුළු විශෂය නිදේශම ආරණයෙන්න්නට තමයි ප්‍රශ්න පට හදලති හැබැයි ළමයින්ට සාධාරණ, දිහට ප්‍ර්න පතර හදල තියෙනවා දිමතිදි කියන්ඩනා අපි විෂයනිදේශය කොටස් අයින් කරලා ප්‍රශ්න හැදවනන් තමයි දරුවන්ට අසාන්නක් වෙන මොකද එකක් ළම එකක විදියයි ඔබදන්නවා තැ විශය නිදේශය සහර කොටසුත් සහර කොටස් ලේසි සහර කොට සමාරු. ඉතිං අපි අපි හිතමුක දැ සමහරු හිතනවා මේ විශයනිදදේශය අන්තිම පාඩක් අයින් කරන්න පුළුවන් කියලා සමහර විට ඒ අවසාන කොටාසල දයන්නේනි ළමයි ගොඩක් කැමති. ඇදන්න දමයි ොර ලුණ ගන්න කොටස් තියෙන්. ඉතින් අපිට නිසා අවසාහන කොට සයිංකරුත් සමහරිවිට ලමයින්ට පාඩු. අනිත්්‍යක දමයි සමහරවිට අපි අයිං කරනොට සහර ලමයින්ට හොදර ලකුණ ගන්න පුළුවන් කොටසක් වවෙන්න පුලුවන්. සහරගෙනට බැරිවෙන්ඩ පුළල තින් අපි වේවා දන්නේනෑ. අනිත්තික තමයි පහසැල්ල උගන්නන කොට ඔය තියෙන පිරිවෙලටම උගන්නවා නොවැඩත් පුළුවන්. සමහරවිට. විචේ නිර්දේශය තියෙන පිළිවටව නෙමේ අර ගරුවරු හදාගන්න ෆ්ලෝ එකක් තියනෙන එකන්නේ ලමට අ මනස කාවවැදන පිළිවෙලක් ඉති. ඒ විදිහට ගන්නකට අපි ැදිින් කොට සක් හරි අගේින් හරි අයින්කරො තවසානං හරි. දරුවන්ටම ඒක අවාස එන්න එනිසාපි තීරණය කරලා මේ වනතම උසපල විාගගේ මසර ජනාතුමාගේ වවා මේක ජත්‍යන්ත පි ගැීමත්තිනෙන විභාගයන් අපිටහෙම ශේ නිදේශාඩු කල්ල ප්‍රශ්නත්තර හැදුවොත් අපටේ විභාගේ තිය නර ප්‍රමිතිය ගුණත්මක භාවය පහත්තගනයන්න බැතිනිසා අපි මේ හැම දෙයක් ගනම හිතලා. දරුවන්ඩ සාධන්න විදිට උසස්ල්ල විාගගේ ප්‍රශ්න පට්ට සකස් කරලා තිය නොයිතිංහර. පහුගේ වසේතත් හිතුව මේ කොවිද නිසා ලම හසමත් තේගරන්නහ. ම ළමයි හොඳට පිතුර ලබුණ ජාතික විවාාගයක් හැබැයි මේ විාග ිතරක්මත ොච්චර විභාග දවතුමාම කිව හන දානක් පොත්තන විභාග දෙ පාත්යතු ඇද අතල සමාන්මල සි සත් විභාග ති බල දන විසාත් ප්‍රපල මඟද අපි සූදානම් කරගෙන යනු අතරන වැට යදත් කරන ත් කරට ත් කියනද නතම ස් පල ූදම් ම ලන අපි ලඟතිම ඒ ප්‍රතිඵලත්න්න සූදානම්. ප්‍රතිප්ඵල කිවූ සැනින් එතන පොඩි තයෙනවන තරගයක්. තරගේ ඉන්නේ උත්තරපතරේ ප්‍රශ්ණපත්තය උත්රලීන ළමය විතරන අම්මට තම ලොකුම ාහත තිය ේ ලොකු පීඩනේ ලොකුමබියෝ එක තම මේ හැඩගහිලතිෙන රටාව ක්‍රමේ දම ක්‍රමය වෙනස් වීමගෙන බි විටින්ට ොරමට ලාය කතා කරලා තිය නම විභාග ක්‍රමය. මේ භාග්‍රමේ ගැලපෙනවාදාදටම අධ්‍යාපනය මොනහරේ ෙනත්කන් ෙන්ඩු ත විභග විභාග නැතිකරන්න පුලුවන්ද කියලත් හලතරඒට පිළිතුර ැබිලතින සාධාන පිතුර යම කරුණු කාරණ. කොහමර මේ ආතතියක් පීරනයක් තියන කටයුත් තක් මේේ අධ්‍යාපනය සහ විභාග වලට මුණදීම්. ඔපතුමා කිවා එක නැතිකරගඩ අඩුකරගන්න ක්‍රමයත් දෙකක් කියලදෙනවා කිය වයිදවා . පසන්ඳ මහතන අපි දුරමණඩලා වෙත්‍රහමයි වෙනොත් හතන ලක්ෂංඛාත පිරිසක් නරබනවා සෙනසරාදත් නරබනවා එනිසා මෙතන ඉන්න අපේ දෙමවපියෝ ඒවගේ ලක්ෂ සංඛ්‍යාත අපේ ජනාගත පරපුර උබහගේ ලියන අය මේ ආර්ථතිය අඩු කරගන්න ප්‍රධානකාරණයක් තමයි තමා විභහගේ මූලිකුපචයෙන් රිලක්ෂේෂන සැහැල්ලු ව්‍යයාම සැහැල්ලු ආකාරයට සිතන පතනාකාරය පුරුදුුවෙන්වුවන් එක මූලික ආකාරත්තම රාත්‍රී නිදාගන්න කොට කල්තියා නිදාගන්නවරන් ද ගොඩක් දෙනෙක් කරන්නේ නින්ද තව මෙහට දවසේ වැඩරන්න පුළන් කලලා මේ දවසලතම පානන් කරන්න සමහරුකක් නැත නැතති කියවනවා. ොඩක් කලු භාගෙදී බලාපොරොත් වෙන නැත්තන්කි ලියාගන්න පුලුවන්වෙෙන දිගු කාලන මතක කෙතියෙනවා තමයි. නිසා කෙටි කාලීන මතක ඉතරම්ම වවශ්‍ය වවා මු ච්චර බලපානය නැහැකි එක කියන්නේ ඉන්දා ඔබ මෙතෙක්කල් කරපු දේවල් ඇරගෙන පෑහයක් හොඳට නිදාගන්න අඩුගානි පෑය පහක් වත් ඒම නවලො අපන මතක ඇසන්තම මත්තේඒ වගේ බොහො ක්ෂය ශිෂ්‍යාවක් එක්කනෙක් නෙමම කීපදනම වගේ අපිට හම් පවෙලා තිේෙනවා බොහොමදා අලාක්නු වසූ ගඩ ගන්න ුභාගෙි හිලා පෑ දෙක් පහුගදා රාත්‍රිය පෑ දෙකක් නිදාගන්න අයි පෑ දෙයක්ක් වැඩගු. එහිම මෙහම ගිල්ලා තිවට විභාග අසමත් වෙන. එනිසා ඔය ඒ කාලය තියෙන පීඩන නිසා සමහරට නින් දෙ යන්න. ඒ නිස්සා අපි මීතිස්සරත් දොරමටලා බතක් කර මේ නිදාගන්න ක්‍රමයක් එයිදී අපි ැ ගමනක් අපි භාවන කරනකට මෛත්‍රී භාවනාව මෛත්‍රී සිහි කරන්නේ. එතකොට වෙනත් භාවනන ඊට අදාළ දේවල් එතවට නිදාගන්න ඉස්සර අධිෂ්ඨාන කරන්න කියලා කියන අපි හි දවස් අපි භාගලියන බොම සාර්ථක වලියන කිසි ප්‍රසනයක් නැක ොම සතුට. නිදාගන්නකොටන්තිම මොහොත එහෙම හිතලා මට පුදම නිින්දක්යන්නේ මාර සැල්ල නිදක්යන අද හොඳට නිදාගන්න හට විභාග හොට ලෙන හොඳ සිතුවිලුවෙන. හොඳට නිදාගන්න අවස්ථාවක් ලැබෙනවයි කියලා සිත සිතා නිදාගන්න. මොකි දන්න ගොක් නොට හසන්ත මහත්ත නිින්දයන්න දෙම මපියන් අතරකිකවගේ නිින්දයන්න නෑ. තොර මේක පුරුදුවන්න. තවට මේ ක්‍රමේ හරිම ලේසියයි මැදදි හැරුොත් එකට විාග යනකල හැර පුලුව මැද. අන්න ඒවෙලාමට අයස වතාවක් අර අපි ගමක් කියයනකට ගමන ගැනෙන සිතන්නේ නින්දයනකොට විභාග ගැන හෝ වෙනන්ද මේ නිින්ද ගැන සිතන්න. එලාම එකක තින දෙවප පින්නවා හින්ද බයන්න එපා ම තද නින්ද දෙරන පුදුම ලින්දක් සැල්ලු ලින්දක් හොඳට නිින්දයන කියලා නින්ද ඇති කරගන්න ඕනෙ මොකද නින්ද තමා අප පහුගදා උබාගෙදී මතකතියාගන්නට ඕනේ මේ අපේ ඉමෝෂන් ඉන්ටලිජෙන්ගේ චෙක්වෙනවා. ඒයන්නේ? කරුණු දන්න ප්‍රමාණ විත රක්න මේ අපි අවබෝධයගින් වද හැඟම් බරවන්නවද බයගන්නවාද කියන එක චෙක්වෙනවා ඒක කියන්නේ බයෙන් හිටියොත් අපි අවධානය අවබෝධය සිහ කල්පනා පුරුදු ව්‍යස් වෙනවා. අපි දැකල තියෙනවා සහරු ඕල දෙයා හන්තටම දන්නවා නමුත් අ කලබලේ නිසා බය නිසා වෙන උත්තර ලියවන්. ඒයවා හර්මයට තියෙනවා එන සබ බයවෙන්නේපා. එද තවත් අපි වචනයක් කියන්න කැමතික් ම හැඟීම කියක්. ඇ දර ට ොතුම ඉසල්ල මට න්න කිව හැඟීම කියලදන්න රරිචන්දර මහ න්න කාල අපේ වද ශ්ාද හත් න්න ල බතු මටරදන කර හැගීම ගැන කියලද අප හැඟීම කාර පහට කිවා. ඒකයන්න අපි ඕකොල්ලන්ට කියන පුතාලද්ද වෙලා වගේ දෙමවපියෝත්. බයෙන් ඉන්න පා. එකට හේතුවතම බය අපි හැඟීමක් අවස ගත්ත හම පහක්ව වනවා. අපි කියල න ත්තම කො නිට ේ ස්න කන අවබෝධය සහ කල්පන පුරද්ද වෙනස්සෙන. විභාගයට අවශ්‍ය වෙන්නේ අක කියලා කියන්නේ ඉන්ටර්ජන් කෝෂන් නතම් බුද්ධි පලය කියලා කියන්න අපි ඔබේ අවබෝධය ඔබ තකේ ඔබේ සිහිය ඔබ ඇනලයිස් කරනට එක තයි චෙක් වෙන්නේ ොර හැඟීමට පුළුවන් ඒ වෙනස් කරන්න අසුබ හැඟීමකට තරහා කලබලය අපහසතාව කම්මලිකම එවවට පුළුවන් මේක වෙන්න. විශේෂෙන් බයට එනිසා මේ දරුවටික මතකතයා ගන්න බයනම් වෙන්න පශචනෑ මොද බයවෙලා එක් ලකුණනා කොතකෝට ලැබේ දින්නෑ එන්න මොකද බය වෙන්නේ එන්නදා බයවෙන්නේ. තට අර අනිත්කාරණය තමා හැඟීමක් නිසා වෙන හැඟීම් ඇවිස්සෙනවා එකන් අපික බයවනා කියලා බයවුණගම් වෙන්නේ එය කල බලය කියන එකක් වෙනවා ඉට පස්සේ වෙන මේ ලිවීමේ වේග අඩවෙල කම්මිලි භාවයක්න්නට පුළුවන් එවැනි අනශ්‍ය කල බලයක් එන්නට පමිය වගේ හැක් හැඟීම නිසා තව හැගින් ඇවිස්සෙනවා. ඉට පස්සේ මූුණ වෙනස් වෙනවා කතාාව වෙනස් වෙනවා ලියන වේග වෙනස් වෙනවා ඉට පන්සේ මේ හිතන පතන් රටා පවවා වෙනස් වෙනවා. ති නිසා හැඟීමක් හැඟීම් මරකයන්න ඇර කලබලය නං බයනැං ඇති කරගන්නට එපා. එක දරූ මතකතයාගන්න එක කරන්න අවශ්‍යතාවයක් නෑ ඉලට වැදගත්ත එකක් තමයි අපේ මේ ගුඩාක් දෙනට ඉරුවා රදය කියෙක තියරම්. නැතත් හදේ හැදුෙන සමහරුන්ට තර ගොඩක්ලට අපි මේ අතේ හම තද කරලා උඩට උත්සලලා බලපු හම රි දෙෙනවන එම නැතන් එක පැත් අහරි දෙ පැත්ත රිදිෙනවන වොමනයන්නේනවන රවාරදේ ලක්ෂණය නැත මේ ටේෂන් හටඩ එකත් එන්න පුළුවන්. ඇ ඒ නිසා අප මීටස් රත් මහිතන සැහැලුයාම අපි මෙතන කියලා දිී තියෙනවා අපි අවස්ථාව ලැබුණොත් විභාගගේ ලියල ඉවරණ ගම්ම සැහලු භගයක් අපි කරමු අන්තිම අවස්ථාවෙන්. පට ඒ නිසා විශේෂයෙන් ඔය විභාගයට යන්න දවසේ හරි යන දවස් සලින් පාඩන් කරන වෙලාවට ඔගොල්ලො හොඳර ්‍ර exerciseයි ඒ්‍යයාම අපිකම එක නහයකින් වේගෙන් හුලාම් පිබිනවා අනිත්නහායු පිබිවා ඉඩස්සේ ෝලට නට බ්‍රීතින්ගේලා ක්‍රමයක් තියෙනවා ඒක්‍රමය අපි එකසරකු අප පුුරුදු කර ඉස අපි අතතියලා මෙ වේගෙන්ළ වේගෙන් හුස්ම පිට කරන එක ඒ ටික කරන්නට ඕනි එහිදී කරන වැදගත්දේ තමයි අර ආතති කළමනා කරන එක ක්‍රමයක් තමා චරීරයට අවධානියයමු කරල්ලා ඉව්වල ඉරියෝ වෙනස් කළ අර වේගෙන් එන ඇඟ හරහා යන ආතති අඩු කළදාන. දෙවිනික තව නහය අතුළේ තියෙන නයිටයෝක් සයිට් කෙළ වායවා ඒවායුව නිසා නහර ප්‍රසාරණය වෙලා ඉස්නාාව උද්ධීපනය කල් අපේ සැරටනිින් අඩු කරන. තවට අපි අවධානය අවබෝධය අඩු කරනු. එඒනිසා මක කර න හොඳට බ්‍රීදිී ක් සයිස් කරන්න කියෙල කියන්නේ එකයි. තොට අරකිවගේ ව්‍යායාම කරා එමකල් අපේ ජරාතුම ඇතල න අයිදවසේ ක්‍රාශී භහව නි සරටනනි හොදයි අවධනය හොඳයි ඉහළම නැට එන ලැ බල ඒවාගේ ප ගල් ට චේන. බ්‍ර ක්යි ඔගල න්න පොඩ ්‍ර ක්යි දන්දත චුටිවා යම කරමන්න පොඩි කාලයක් කල්ලා අර භාතති අඩු කල්ලා ඔළුවේ රදේ අඩු කරලා කරන්න. ඉට පසේ විභාගල යනකොට. හට මතකයි මේ අත්දැක මටත් තියෙනවා විභාහග ලියනකොට සමමාත්‍ර්‍ය පාන කරුල වෙලා වගේ යනවා. සමහට දන්න නෑ වගේ යනවා. එහෙම වනාට බයවෙන්න අවශ්‍ය නෑහසන්ද මන්තය. ඒ වෙන කොට ඔකොල්ලෝ ඔලුව පොඩ්ඩක් ඇස් දෙක පියාගැෙන තියාගැන්න. ඇස් දෙ පියාලා. මේ සුඩ තියන් ඒඇස්නක පියනවා කියන්නේ මොහක්ද ඇස් දෙක පියාගත් හම සියට අසුවක් මේ ආලෝකින් අඳුරගන්න ඒ බ්‍රේ් එක දරන උත්සහයි අඩු කළ දාන. එම අඩුකරපු ගම මොලේ සෙරටනි වේගෙන් හැදන්න ගන්න සෙරටනින් කියැන් අපේ මොලේ බැට්්‍රිය ඒ කියන්නේ අපිට අවධානය වැඩි කරන සිහිය වැඩිරන කල්පනා වැඩිරනය කියලා. එනිසසා ඇස් දෙක පියාගල ටික් කලා ඉඳල අයඔන්න පටන්ගන්න බයිවින්න පයක ගල මයික බයිවින්න මො මටමකො මේ විදන්න ල බවින්න පාය හම වෙනවා සමහරයි. මේ වගේවා හසන්තමාතය ගොඩා තියෙනවා. අපි අවස්ථාවත්බොතයි කතාක. ර උතුමා කියපර ්‍යයාමටිකම විාගසාලා වටිගේ ලකරනේ න ගල පින්බි පිටියොත්ේ බයවේ ඩ ඒ කලින් කරන්නල විභාහගට හන්න ගෙදරදී කරලා යන්න වනවා එතැට හිල්ලර ඕන්නන් ඔලුවතියා නිතිට ප්‍රශ්යක් අනිතකදැ සතියක් කියමු කොතියන්නේ සතිය සැලසුම් කරගන්න හැටි. අවසාන දවත් තුන සැලසුම් කරගන්න හැටි. දවස. අන්තිම පැය අන්තිම මිනිතුු දහය හරි වැදගත්න ඒවගේ සැලසුම් කරගන්න හොඳ කාලය ඇතිලද මේ දොරමට ලව කරන්නේ මේ දින හරිවි ස්ර්ණමය දින කීපයක්න උසස් පල විභාගට සූදාානම මෙ දන බැයි අනික් අයට අනෙක් විාගල සූදන ඊලළඟවෞරද උස පල ලියන ව ඊළංඟවුරද ලියන මේ හැමෝට මේ වැඩසටහන ඉතා වැදගතේ මතක ස්මරණය ධාර්ණ ශක්තිය න ප වැඩසටහම ලාවක් කරලා තියවා මේ එක්තර විශේෂ වැඩ සටහන භහගරහස් කියලා නම් කරල දන ාගර ස් තව දනගන්න පුළුවන් ඉදිරිතු මටවස පාක මදර න්න පලක දර ක් ක්. විභාගරහස් එක මාදදුරුමරලාවේ මාතරක අප ගවන ස්වාමන් වහසේ. ආරම්භ කර අපේ වෛ්්‍ය රණසිංහ මැදිතුමාගින් කොහොමද විභාගේ සම්බන්ධයෙන් තියෙන මේ හැගීම් දැනීම් පාලනය කරගෙන ආතතිය කළමනා කරනය කරගෙන සුදනම් වෙන්න කියන කාරනාව මේ ඉතාම වැදගත් සන්ධස්ථානයක දැන් අපිඉන්නේ. එක කාරණාවක් එතනද පැත්තකට යොමුකරගෙන අපේ තේරුම්ගන්්ඩෝන අපිට බලපොවත්තන හැඟීම් දැනීම් දෙකක් තියෙන එකක් තමයි බිය අනිතක තමයි සැකේ. සැකේ සහ බිය කියන මේ දෙක ක්‍රියාත්මකවීමට බලපොත්තන හේතුකාරණ තව කීපයක් තියෙනවා ඒ එක හේතුකාරණාවක් තමයි අපිට විවෘත මනසක් නොමැතිකම. විවෘර්ත මනසක් නැතුවනහිම් පස්සේ. එකම පටු සීමාවක්තු ල අපි හිරවෙලා එතන අපි ලොකු සකේකට සහ බියකට පත්වෙන. මේ මානසික පීඩනය ඇතිවෙන එක ක්‍රමයක්ක. අනිත්ක්‍රමය තමයි ඒ පිළිබඳව ඇතිකරගන්න දැඩී බැඳීම ආසාව ඒ කාරණාව. මේ කාරණත් දෙකේ බලපෑමනිසා තමයි බිය ඇතිවෙන්නේ සැකේ ඇතිවෙන්නේ. එනිසා මූලික වස්සයෙන් විභාග අපේක්ෂකයන් හැටියට සිටින සියලුම දෙනා මතකතියාගන්න ඕන දෙයක් තියෙනවා. උත්සස් පැල්ල කියලකෑන්නේ එක්තර කඩයම් සීමාවක්. එතුකට මේ කඩයම සඳහා මූුණ දෙෙන් ඔබගේ එකක විදි අපේක්ෂාවන්තියෙන ඔභාග කොමසාරස්තුමා මතක් කලා වගේ ලක්ෂතුනක විභාග අපේක්ෂකයන් සිටින අතර මෙහින් විශ්වවිද්‍යාල ප්‍රවේශයක් සඳහා යොමුුවෙන්ඩ සමහරයට සිද්ධුවන සියයට විශසක විසිපාක ප්‍රමාණයක්. තුට අනිත්‍රමාණයට ඊළඟ පියවරේද විසිවිද්‍යාලයට ආසන්න උස අධ්‍යාපන යතන විද්‍යාපට අධ්‍යාපන විද්‍යාපීට වැනි දේවල් කාර්මික ආයතන වගේ දේවල් වලට යන්න තියෙන. ඉළඟට තවපිරි සක්තියනෝ තවත් වෙනත් අධ්‍යාපන හැකියාවන් සඳහ වෙනත් රටවල්වලට යෑම වගේ දවල්ලෙන් පුළුව තා පිරි සක්කකි න්නවා එතතිින් අධ්‍යාපනය නිමාවට පත් කරගන්න මේ කියන වර්ග කීපයක් තියෙනවා. මේ වර්ග කීපය ඔස්සේම මේ සමාජ සමා සමාජ ගතවීමක් සිද්ධුවෙන අතර ඒ සමාජ ගතවීම තුළදී අපි පලම බිය නැතිකර ගැනීම සඳහත් තේරුම් ග්ඩෝන මේ විභාගයමද තමගේ ජීවිත එකම අරමුණ එකම පරමාර්තය මෙක ඉතාම වැදගත්තය නවා. විභාගගේ මනවේ විවාාග පෙල්ලුනායි කියලා සාර්ථකොච්ච මිනිසුන්ට වඩා සමට සාර්ථකච්චි පිරිසින්නවා. විභාග කිසිවදයක් නැතුව ජීවිතයේ ජයගත්ත පිරිස්සින්නවා. එනිසා. විභාගය සමත්වීම හා අසමත්වීම කියෙන කාරණාව වෙනමම කාරණාවක් ජීවිතය සමත්වීම සාසමත්වීම කාරණාව තවත්යක්. එනිසා අපි තේරුම්ගන්න ඕන විභාග සමත්ව වනත් අසමත් වනා ජීවිතයෙන් අසමත්නවීන්න. ඒ ඉතාම වැදගත් එතුකුට මේ බය නැතිකර ගැනීම තුළදී සකය දුරුකර ගැනීම තුළද මෙන්න විවෘර්ත මනසක් ඇතිකර ගැනීම ක්‍රමවේදයක් මෙතන පහළ වෙන. ඒ විවෘත මනසක් ඇතිකර ගැනීම ක්‍රමවේද ඔස්සේ අපිට පුළුවන් අපේ මනස සහැල්ලුර පවත්තාගෙන යන්න අපේ වෛදතුමා මුලින් සඳහන් කරා මේ රිලෙක්ස්වීමේ ටෙරපීස් හරි වැදගත් කියලමකොද එකට හේතුව අපිට ති අත්දකේ මනු විභාග කාල සීමවල් වෙනකොට විවිධ ආකාරය පීරණයක් නිසා මානසික පීරණයක්න් නිසා සාරීක දුරලතාවන් ඇතිවන ළමයින්න දැයි අවස්ථාවකති මගේළඟටක ළමෙක්කනො මේ අකුල ගත්තතාත්ත ඒවිදිමයි දිගාරෙන්ට පුුවන් කමක්න දෙමෝපියෝ කලබලට පත් වෙලා වෛද්‍යව රුහයාගෙන නවා විශසාතඥ්‍ය වෛද්‍යරු හොයනවා නොයකුත් සාරීරික පටිකරම දෙන්නම එකට උත්සාහ කරනවා. ගෝමාරිී පෙරවාසනාවටරි මොකකට හරි ඒළමයා මගලාගටාවන් පසේ ම තේරුම් ගත්ත මේ විභාග අතතියක්ත්ෙක් ඇතිවලා තින් තත්ත්යක් කියනක රලෙක්ෂේෂණ තරපි හරහා පිට පුළුවන්කම ලබන එළමයා නිදහස් කරල ලෙක්සල මේ වේශනෙන් තොරව. විභාගට මොඩ දෙෙන්න්න දේ අද වෛද්‍යවරියයක් බවට පත් වෙලා ඉන්නවා එයා. හි මේකෙන් කියවෙන්නේ අනවශ්‍ය ලෙස පීඩනයක් ගෙදරින් ඇතිවෙනොට අනවශ්‍ය ලෙස පීඩනයක් සමාජයෙන් ඇතිවෙනකොට අපිට මේ දරුවට ඒ සියල් දැඩි ලෙස බලපානවා ආතතිය වැඩිදියුණු කරගන්න. එනිසා ුව සහැල්ලුවේන්තියන්න්න භාග අපේක්ෂක සැහැල්ලුව ඇන්තින්න්න වට පිටාව පරිසරයේ සියලුමු දෙෙනනා ඒකට සහයෝගේ දක්වන්න ටෝන ඒ සහයෝගේ දක්වන සස්කෘති අපි නිර්මාණය කරගන්න ටෝන අපේ තියෙනවා සංස්කෘතියක් විභාගකට කෙනෙක් ලිව හාම ප්‍රතිඵල එන්න තුරු රිසල්ටාවද රිසල්ටාවවද රිසල්ටාවද කියලාහන ඒම් ම පුදුමාකාර දෙයක් වගේ හැම වෙලාම අපේක්ෂ කරල ති මේක ඇතිවෙලා තියෙන්නේ දුප්පත් රටේ තියෙන දුප්පත් මානසිකත්වය මත සිද්ධ ච්ච දෙයක්. මොකදකට හේතුව අපි ඉතාගෙනන්න විශවද්ාලයකට යහම හර වෙන ගැලවීමක් නෑ කියලා. සිදුර මේ විශ්වවිද්ාලයට යම හැර වෙන ගැලවීමක් නෑ කියන සිතුවිල්ල තුළ. ය උසස් පල විභාගයට සමත් පෙනී සිටන හම කෙනගේම අපේක්ෂාවවෙන්න විශසිද්ධාලයට යාමම තම. ඉතුර මේක නොවනාම් පස්සේ අපි දක්කින එළමේ ආසාර්ථ ළමය කියලාමයට උසස් පෙල පාසෙන්ට බැරවුණ අදවසේ මේ පීඩනය නිසා විභාගයට සූදනන්ගැ ළමයා අරාපේක්ෂා විෂ්ට කර ගැනීම සඳහාම දැඩී උත්සාහයක නිරතයනවා. ඇති මේක පීඩනය වැඩි වෙන ක්‍රමයක් එනිසා. ඳ අවස්ථාවලද අපි පරිස්සංෙන ටවන වටපිටවැට අපි සහයෝග දෙන්නටොන් ඉල්ඟ කාරනාව තමයි අපි මුලිමු සඳහන් කලා මේ අවරුදු දහතුනක් ස්සේ විවිධාකාරයට ඉගෙනගත්ත රස්කරගත්ත තොරතුරු තමයි පැහතුනක පේපරෙක්කට ලියන්න තියන්නේ ර මේගේ මහ විශාල කුසලතාවයක් තියෙන් ඕන ඒ කුසලතාවේ තමයි දැ මේ පේපරේ සකස් කළේ තමන්ගේ ගුරුවරය නෙවයි මේ පේපරේ සකස්රේ බොෝදුරට විද්ධල මහාචරිර. තාමේලම විශද්‍යාල මචරුවරගේ යගගත්ත කෙනෙක් නෙව. එතකුට මේ පේපරයට අදාල පෙළපොත සකස් කරන්නේ තවත් පිරිසක්. ඒගොලු තමන්ට ගන්නපු ගුරුරුනවේ සමහරිට පෙළපොත සකස්කරපුවා ස්කොළ ගරත් නොවෙන්ඩ පුළුව. සමහරති ස්කොල ගුරුරු තමන්. එතුරු දම් බලන්ද පෙළපොත සකස්කරලා තියෙන එක පිරිසක්. ප්‍ර්ට පත්‍රයේ සකස් කරලා තියෙන තවත් පිරික් ඕකේ ලස්සන වැඩේ සසිලබස් එකක සකස් කරන තවත් පිරිසක්. සිලබස් එකකත්තියන. ගුරුුවත් පොතත්තියන. සගස් කරන්න තවත් වෙනත් පිරිසා. එතුට ස්කෝලි උගන්නන්නේ තවත් පිරිසක්. තුරද මේ බලන්න කී දෙනෙක් මේ වට එකතුර මෙහෙම ආපු තොරතුරුවලින් අපිට පුළුවන්කමක් නෑ සීයට සීයක් මේ ප්‍රශ්න පත්තරයක් තුළ අහන ප්‍රශ්නේයට නිවරදිම පිළිතුරුදැන්න ඒකඒ එහෙම කරන්න පුළුවන්කම තියෙන්නේ අතිශ්‍යයම සුපිරිම මට්ටමේ අපිකට කියන පොටෝකොපි මෙමරි තියෙන අයට තමයි ඒ වගේ තත්ත්වයක් කරන්න පුලුවන්කම තියෙන එනිසා අපි මේ බය අතිකරගණ්ඩ නරකයි, මේ ප්‍රශ්නපත්්‍රයට උත්තර සපයේම පිළිබඳ. ඒකෙද අපි අතිකරගණ්ඩ ඕන ඉතාම සහලු මනසක් අනිත්්‍යක තමයි මම කියවන දේ මටතේරෙන්න්න මගේ මන් දියුණු කරගත්ත සහ මම නිදහස් කරගත්ත මනසේ මට්ට මනුවුමයි. මේ පේපර එකේ ලියලා තියෙන වචන වනාට කියවීමේදී, මට දැෙන්නේ තමන් දියුණුරගත්ත දේ මතම එනිසා එකට තමන් පුළුවන්තරන් සහැල්ලු වෙලා සිත සංසුම් කරගෙන ඉන්න තරමට කියවනදේ මනාව තේරුම් ගණ්ඩ පුුවන්කම තියෙනවා. ඒක අධ්‍යවශ්‍යම දෙයක්. ඇතුකට බලන්න මේ ප්‍රශ්ථපත්තරයක කියවනද තමන් තේරුම් ගැනීමට මනස සැහල් වෙලා තියෙන්න්න ඕන. ඊළඟ කාරණාව තමයි ඒ තමන් ලඟ තියන අදහස් ගොන්නක් තමන් එකතු කරගත්ත තොරතුරු රැසක් තියනවා. මේ තොරතුරු රැස, සිතුවෙලි රහා පෑනකට උපයෝගි කරගන අකුරුභවට පරිවර්තනය කරන්නට ඕන. ද මේ ක්‍රියාවලය තු දෙත්. නිදහස්සූ සිතක් තියෙන්න්නට ඕන ඒ නිදහස්සූ සිත නැත්තම් මේ ක්‍රියාවලිය තුළදී අපිින්වැරද සිද් වඩ පුල ැ තමගේ හිත තියන උත්තරයක් නමුත් ඒ හිතේ තියෙන උත්තරේ ගලපගන්ඩ බැරිවෙන්ට පුළුවන් ත ත්තසාර්ථ කරපුල ඒෙසා ඔබ ඇර නිදහස් වන්නට ඕන.ඉති මේ කියන නිදහස ඇතිකර ගැනීමට එෙමනඟර පළමියම මතක් කළකාරණාව තම එකක් නින්ද හොඳ නිින්දක් අවශ ඇතට ම මෝතකර කලින් එනකොටත් මඟදී ම මේ ජේෂ්ට ගුරුවරියකට කරත් වර්මමා අදගින්. නම් කරගෙන ඒගරූරීගේ පුතා අවසස් පල ලියපු කෙනෙක් ළඟ දලා උත්තර දෙනම්මට මෙන්න මේවා කිය අන්්ඩ කියලා. ඒක කාරණාවත් තමයි මුොදර නිදාග්ඩ කියනක්. ඒ දරව තව අදහ සක්කිරිපත් කර අපි වැඩිය අාවදාන යමු කරපු නැතිේකක්ක දැම් මේ කාල සීමාවතුලද දරුවන්ට කෑම රටාව සම්පූර්ණ වෙනස්සලා තියෙන සමහරට උදේ කෑම කන්නේ දවල් දොල්හට විතර දවල් කෑම කන්න හව සහතරට විතර රෑකෑම කන්න රෑ ොල්හට විතර ඒ වගේ වෙලාතියනවා ැ මේ චක්ක්‍රරය බිදිලතියෙන? බ විභා විභාග සාාලාවේ විභාග පත්වන වෙලාවල්තියනවා. උදේ අට පටන්ගන්නු නො උදේ අට දවල් එකටන්ගන්න දවල් එකට නම් දවල් එකට ඇතිතුට මේ කාලසීමාවට හුරුවීමක් හැටියට මේ ගත කරන මේ සතියක කාලසීමාවේ පුරුදුවීමක් අපි චක්කරයක් අදා ගන්නඩවන වෙලාවට කෑමකන්න. අඩුම ගානේ උභාගසාලාවට යන්න පෑකට කලින්වත් ආහාර ගැනීත් ර ආහාර ඇරගෙන තිබීම වැද ගත්තෙන අශ්‍ය වෙන මොකද හේතුව ආහාර ප්‍රමාණය වැඩිවනාම් පස්සේ නිදිබරගත ගතිය ශරීර පාසතාවන් වගේ දේල් එෙන්ඩ පුලන්. එනිසා අඩු ආර ප්‍රමාණ ප්‍රමාණුවත් ආහාර ප්‍රමාණයක් අඩුවෙන් තමන්ගේ ශරීරය ගැන හිතලා ඒක කලින් සලසුම් කරලා ගන්නක අවශ්‍ය වෙන. ඒකටම තවික් එකුතු කරගන්න ඕන. ආහාරය වගේම සාරීරික ව්‍යායාම් අවශ්‍යය මේ කාලසීම තුළදී මේ මේ සතිය තුළ සාරිික ව්‍යාම් සාරිික ව්‍යායම් සඳහා යම් කිසි කාලසිමක් අඩුම ගාන පැභාගක කාලසිමාවක් දවසකට යොදාගන්නටම ඕන ති මේ විදියට අපිට පුළුවන් රිලෙක්සේන්ඩ ඒ තුළින් අපිට හොඳ සාර්ථක පිළතුරක් සපයාග්ඩ පුලුවන්කම තියනවා. හොඳ නින්දත් කෝමණයි කිව්වා සාරරික ්‍යායාම උමනයිකිව මේ එකක්ව විභාගසාාලය කොන්න වැඩන මේ කලින් කරන වැඩ කියල මසන ඇතම පටල ගතත් හරි වැඩක් කියෙනව භාගසාාලාය ව්‍යයායම් කරන්නකිව. හොඳ නින්ද්දාාන්න කිවා ලස මේ කලින් කරන වැඩ මේ කියන්නේ. විවාා කොම සාරිස් ජනරල්තුම ඔබතුමාලා උප දිස්මාාවක් නිකුත් කරල බොම බිදධමත්ව ලස්සනට ොම පලපුරුදදු කීතිමත් ඉතිහාසයක්න බත්වේතුවන්නට විභාගතය පාත්ඒ වැඩ කරනවා. ාග ක්ෂකයන්ට දෙන උපදෙ. ඉල්ගු විභාග සලාධිපතුරන්ට රාජ කාරි කරනයට යම් උපදෙස් මාලාවත් වන ඒනුව තම ගොලු වැඩ කරඩට. අමතර උපදේ ුත් වන භාග ේක්ෂ අම් පදේ. භාග පේක්ෂය පපුංචම්මලට විභාග අප ආචිල සයල ඒකුල්ට සමාජතර ප්‍රධාන උපදෙත්තික දෙනේ මේ කොල්ලව බාය කරලා ලම්පුූනැයිම අනෝ විද්‍යාව රෝමවදන්න නැන දන්න දන්න තාර්තම නිළමයා උහන්දු කරුවන්ට බලන්න ඇබයි සමට ක්‍රම වැරදි එහම වැරච්‍ය තරත්ව විවාාහ කොම සාර්චන්ර අතුමාට ඇත පිළිතුවා. ඇතන මහිතන්නේ අපි වැඩිපුර කතා කරන්න ඕන මේ දෙමවපියන්ට වැඩි හිටියන්ට මොකද මේ අපි මේ කතා කරපු මේ ආතතිය පීඩනය මේ දරුවට වැඩිපුරම ඇති කරන්නේ මේ අපි දෙම ඔපිය සහ වැඩිහිටිය අය ඔවතුමා කියප එක හරි හිති බොෝ වෙලා තු සසස් පෙ ිබාගේ සිිත් භාගක් බරන්න සෙස්සත්ව භාගේද මේ දරුවන්ට දෙන පීඩනය මේ මෙච්චර ලකුණක් ගණ්ඩුවන හවාල් ස්කෝල්ටයන්ට සමත්වෙන් ඩුවන මේ දරුවට මුන්න තරන්නම් බරක් ඔළුවට දිනවාදක කියල් උසස් පෙල භාගත්හෙමයි අර අපි කවුරුත් කී් කතා කරාවගේ. දරුවට ඔලුවට දාහන්න මේ විශ්වද්‍යාලයට යන්න මෝනේ. වෛත්‍ය අන්සේයට තේරෙන්ද මෝනේ. ඒවිතරක්න මේ සහන්ලාට මේ ලංකාව පලවෙනි පෙන්ඩ ඕනෑ එහෙම කියලත් මේ දරුවන්ට ොළු ධාන් වෙනිසා මයිතන් හසමත්මයා විශේෂයම දරුවන් මේ පීටනය ගලවනවනන් දෙ මවපියෝ විශේෂෙන් මේ ගැන හිතන්නට ඕන. ඒක ඉතා බැදගත් ඒ අනවශ්‍ය බරක් පීඩනයක් මේ දරුවන්ට දෙන්න එපා. අම්ම ලතාතල මේ කාදරයට කරන්නේ තමන්ගේ දරුවා. ිහෙල භාග ප්‍රතිපාලයක් ගන්නට කවදක් මැති හැම කැම තිහැබැ ඒ ප්‍රතිඵාලය ගණ්ඩ අපිට එහෙම පීඩනයක් ඇති කල්ල බෑ කෙනෙක විශේෂ මතක තියාගන්නඩ ඕන. ඉති අර ඔබතුමා කි වවාගේ දැන් අපිට අද ඉන්දල හරිට දවස් හය මේ භාග පටන් ගන්න තියෙන්නේ. මේ දවස් හය කොහොමත කතරන්නේ කෙනෙක් මහිතන් අපිට වැදගත් දෙමවපියෝ දරුවෝ මෙ අයි කොහොමද කාලය ගත කරන්නේ අප අර දරුවන්ටම කියනවා මේ මේක නිදහස් වන්න කියලා අපි ඒක නිදහස් කරන්න අපි යම්යම් පිව අරම්තියෙනවා අපි හෙට රාත්‍රී ඉද හිට මධ්‍යම රාත්‍රීන්දලා මේ විවාාගී ලක්ක කරගෙන ටිවෂන් පන්තිපත්වීම තහනම් කර තියෙනවා ඒක තහම් කරන්න හිතුමම් මෙතන් ඒ ගැන කතා කරේ අපි ඒ මිට සසර කීපකට කර ගත්තු තීරණයක් අවසාන විභාගයට ආසන්න වෙලා මේ දරුවන්ට ටිවෂන් පන්ති විශාල වශයෙන් සහට මධ්‍යමරාත්‍රී වෙනක මට මතකයි ිසත්ව විභාග නිසත්ව විභාගේ උදේ නම හමට පටන් ගන්නේ දම් දෙමව්පියෝ ටිවෂන් පන්ති අර යන පාන්දර දෙකට විභාග දවසේ. ව මේ විදිහට මහා පුදුම මේ ක්තරා විදික මාfiaියාවක් ඒ තත්ත්වයට පත්ව වනාා මොකද මේක තුළ විවිධාකාර බලපෑ ඇතිකර ිනිති මේක මේ දරුවන්ගේ මනස පුදුම විදිහට විභාග. ආතතිය කියන එක වැඩවීම තිබුණු එනිසාි නීතියක් හැටියටගෙනාව එක් දස් මසේ හැට අංක විපහ දරන්න ප්‍රසිද්ධ විභාග පනතයේ තියෙනවා නියෝග පැනවීමේ බලයක් ලබාදි ල තිෙනවා විෂේ ාරා මාත්‍යවර ඇයට ඒ නියෝගයක් පනත හා සමාන බලයක් නීති්‍යයන්කුල ලයක් ලැබෙන අපි ඒක පාවිච්චි කරලා විභාගයට දින පහගට පෙරම මේ විභාගී ලක්ක කරගෙන උපකාරග පන්ති සම්න්ත්‍ර ප්‍රශ්න උත්ත්‍රරසාචා කිරීම අපි තාහන කරල දීම මහිත ඒ අපි ගත්තු වැැදගත්වියවරක් කෙල අපිහිතුන මොකද මේ කාලය මේ දරුවන්ට හොඳ නිරවුල් මනසකින් කත කරන්න පුළුවන් වෙන්න ඕනෑ අපි ස්වාමීන් වහන්සේ කතා කරා විශේෂය මේ කාලය තුළ මන් දෙමාපියන් ගෙන තිල්ලාසිදි දරුවන් හොඳ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයකින් ඉන්න ඕනේ ැ පහුගේ කාල අප බල පොහම දැන් ිස්සත් එබාගේ ආසන් වූල හම දරුව විශාල ප්‍රමාණයක් එන අත පයි කඩාගෙන අත පය කඩ ස්පරිතාල වගේ මේ අතපයි කඩාගෙන තෙෙන්ටෙන්නේ මේ දරුවන්ට මේ විශේෂ ප්‍රතිකාර්ම බලාගෙන පිළි තුරුලි යන්න. එතකොට දැ මේ තත්වේ මිදැ නඕන එනිසාම විශේෂ මේ දරුවන්ට දෙමාපියන්න මතක් කරනවා මේ කාලෙ තුළ එවැන්නේ අනතුරු දායක දේවල්වල ය දෙන්න එපා. අනවශ්‍ය ගමන් විමයි යන්න එපා මේ කාර නිවසට වෙල්ලා බෝම රිලෙක්ස් කරන්න. හොඳයිදහට මානසික සෞඛ්‍ය. ඒක ඉතා මවශ්‍යය විභාගෙන මේ මේ කාලේදී. වශ්‍ය විදයට විෙසර පත් පිින්ිා නිති මරාගෙන පාඩන් කරන්න එපා මේ ඒ පෑගානක් පහක්හයක් නිදාගන්න ඉති මේ දැඩ්ඩි සේ මහිතන් අර වෛදතුමා පැහැදිි කරම කෙටිකාලීන මතක කෙටි කාලන මතක එම වැදගත්වන්න අ දීර්රකාලන මතකයන් ම හගේදී වැදගත්තුෙන් එනිසා මේ කාලේ බොහොම රිලෙක්ස්ුව ගත කරන්න මේ කාලේ දැඩි පීඩනයකින් පාඩක්කරොත් මංහිතන් ඒකින් වෙන්නන්නේ වාසයයක් නෙමේ අවාසිය. ඒති අපි මේ විශේෂෙන්ම මේ කාල ිතුර ත කළ යුතු දේවල් විවාාග පැත්තෙම පොඩක් මතක් කරන්න මොකද මේ දේවල් ඔබට අවශවෙන හොගක් අය මේ ගැන නොසලකාහරීමෙන් විවාාගයට කිහිල්ලා ගැටලු ඇතිකර ගන්න. තැන් අපි මේෙනකට ප්‍රවේශපත්‍රය අවලවන සන්තුමත්්‍යය. ඉතු විභාගයට යන දරුවෙක් මේ ප්‍රවේශපත්‍රය ගෙනියන්නෝ නිභාගමත් ්‍යස්ථානයට අන්‍යතාපත්්‍රයක් ගෙනියන්න ඕනෑ. මේ ප්‍රේශපත්‍රයේ මේකොට ලැබුණට පස්සේ. මේ දරුවන් අපි කියල තින මේ පීක්ෂාවන්ට ලක්රන්න මේක තියෙන නම නිවැරදිද ඉල්ලලා තියෙන විෂයන් හරිද මාධ්‍ය නිවැරදිද ඒ ඒ කරු බැන සැලකිට ලක් දක්වන්න මක සමහර වෙලාවට දැන් මේ අපේ ඉස්සර වගේේ දැමෙක් මාර්ගතතාකාරෙක්තම ඇතුම් කරන්නේ අපේක්ෂකවම අයිුම් කරන තොරතුරු අපේ දත පදදිට ඇතුළත් වෙන්නේ හැබැයි මේ දරුවන් සමහලට පාසල් වලින් මේ තොරතුරු ඇතුළත් කිරීම දෂ තියනවා. තු මේත් ඉල්ලන්න විශෂේ තමන්ට බල ඕන විශයෙන් වයිල්ල මේක ඉල්ලලා තිෙන්නේ මධ්‍යස්ථාන්ට ගයට පසේ දරුවල පවස්ථාවට පත්වන. එනිසා මේ කාලයේ ගත කරන්න විභාග්‍ය ප්‍රේශපව ලමුල පසමක හොඳින් පරික්ෂා කරන්න අපි හැබැයි මේක කරගන්න අස්ථාවදීල තියෙන ඉස්සර විභා්්‍ය පාත්මිතු ෙන්න්න ඕන ලංකාව ඇත ආාපන ඉදල අම්පාරිදල මඩකල් පින්ඳල එන්ඩුවන් මෙ සකස් කරගන්න තැන් හි මන්න අවශ්‍යනෑමකල පුළුවන් වස ඉදලම මාර්ගත මේක නිවැරදි කරගන්න. ඒ අුම් ප එවපු ආකාරයටම අපේ වේබඩවයට ගිල්ල ඒ ඒකුළන්ගේ ප්‍රොෆයිල්ලක අපිමේක්ෂක වීම හදරතින ප්‍රොෆයිල්ල එකට ඇතුළත් වෙල එකුළන්ගේ හැඳුම් පත්තංකෙන් පුළුවන් ඒ සංශෝධනය සිදු කරලා ඒ පිින්ට අවට්ටය අරගෙන භාගමත්්‍යස්ථාන්ටයන් හිතකොට අපේ පද්ධතියත් ඒක යාවත්කාලනය නො ඒ සැකින් ො ඒ කටයුත් ැ අවදධන යොමරන්න කියල ම ඉල්ලා ලන් හැඳුම් පත්තර හොල ගන්නේ එක ජාතික හැඳුරුම් පත්‍රේ එම නැත් අපි විදේශ ගන් බලපත්‍රේ හම නැත්තම අපි පිළිගන්නවා යියදුරු බලපත්‍රේ වළගර යුදුර ලපත්‍රේ මේයින්නෙ එකක් විවාහගට අ දිගෙන යන්නවා ඉතින් මේ සුදධනම්කරගන්න ල ප්‍රවේශපතවය අසන සාතිකර ගන්නඩුවන් සමහ රපේක්ෂකයන ප්‍රවේශපත්‍රයේ අධශ්‍ය අරගනය නව මේක සම්පූර්ණ කරගෙන නෑ අස්සන සාතික කරගන්න මට මතක හසන් හත්මය. අපේක්ෂකක් මේ මඇතකදිත් අපිට මේ අවසා විභාගයේදී මේ අපේක්ෂකය මධ්‍යස්ථානට කෙනෙක්ච ප්‍රවේශපත්්‍රය එහි මන්කයක් නෑ මධ්‍යසන හැබැ මධ්‍යස්ථානය නිවැරදි ශාලාතිපතිත් මොකද කරේ අපේක්ෂකයක් වාඩි කරෙව්වා ඒ අන්කේ ඇතුළත් කර ලෙව්ව නමුදදැ මේ අපි හයලා බලහ මෙහ මංකයක් අප විභාගී නෑ පසේ බලහො මුොකදේලාතිීන්ල් මේ අපේක්ෂක ගියවුරුද්දදි කලින් අවරුද්ද අපපු ඇඩමිෂණ විභාගිලි වුවේ ෑ මේක දාලා තිබුණ පරිස්සමින් අලුත්කත් පොත ඇතුළට දැම්ම අරන්ගේ පරණ ගලින් අවරුද් ප්‍රවේශ පත්වති මෙන්න බිහෙම බොහොම නොසැලකිල්ලෙන් කටයුතු කරන දරුවන් ඉන්න අනිසා විේෂෙන්මං ඉල්ලා සිටනවා මේ කාලේ තුළ අන්නේ දේවල් අරින සූදානම් කරගන්න මෙහම ගැටලුවකට පත්වනාට පස්සේ අපි කියබපු දේ වෙනවා මධ්‍යස්ථාන මධ්‍යස්ථාන්ට කිහිල්ල ප්‍රවේෂපත්‍රයේ වැරදිී දැමේ ලකු වල්ල එතකොට අර ආතති ඇති වෙනවා මේ දරුවන්ට නිසා ශේෂම මේ ගැන කල්පනාකාරී වඩ එල්ළඟට මම කියන්න කැමති මේ කාල පරිච්චේදය මේ දරුවක් විතරක් නෙවේ මේ පවුලේ විභාග කාලයක් එක දරවා තරක්න විභාගයට යන්නේ අම්ම තාත්තා වැඩි හිටි සහෝදර සහෝදරියන් මේ සියලු දෙලාම මේ පවුල්ල තුල මේ කාලේ විභාග කාලයක් හැටියට සලකන්ද මට මතකයි ආසත්මත්මය මේ පහුගේ විභායිකදී කොළම ප්‍රධාන පෙළේ පාසලක දරුව මේ දරුවා රෑ ලිවෙනකම් පාඩන් කර පහෝදා විභාගත පාඩන් කරලා නිදාගත්ත පසුවදා උදේ ඇහැරිලා විවාාහ මධ්‍යස්ථාන්ටඇත් භාගිවරයි. දරුව දෙමවපියෝ හිතුවේ මේ දරුවට උදේ විවාාග නැහැයි කියලා ඒ නිසා ම ඉපුතාාව නිදාගන්නේ දෙමවපිය මේ දරුවවා හැරවන්න ගේ නෑ නමුත් ඇහැරිල්ලා බලපුොහම භාග අවසනුලම් අධ්‍යස්ථාන්ටය අද භාගීවර මේක සිද්ධක් විතරක්න මේ වගේ සිද්ධි ගනාවක් අපිට වාර්තා වෙලා තියෙන මම එක කිවවේොට මේ පවුලේ දෙමාපියන් වැඩිහිටියන් හැමෙනෙක්ම දැගන්නවන කාරණ කීපයක් තියෙන මන්ගේ දරුවට විභාග තියෙන දවස් මොනුවද. ඒ කොයි වෙලාට විභාග තියෙන්නේ ඒ දවස්වල මොනමන විෂයන්ද තියෙන්නේ ඉති මේක හැමෝම මේ ගනවියෙන්ගින් දුුවට ම නිතරමව කියන දෙයක් තමයි අර කාල සටහනක් මෙවර දිල තින ප්‍රේශපත්‍රය කාල සටහන්නේ. ඒක හෙමතිබුණට මදි ගෙදර ලොකුවට මේක ලොකු කඩදා සයක, ඒ කාල සටහන දරුවට විභාගතයන දිනටක පැහැදිලිව ලියල තිය නතකට හැමෝම දන්නවා හැමෝම දන්නවා මොකද මේ දින විසිදිකක් විභාගගියට එක දරුවෙකුට විභාගතයන්නේ දින කීපයයි. ඒකවද විභාගතයන්. ඊළඟට මේ පවුල තුළ හැම ක්‍රියාකාරකවන සංවිධානය වෙන්ඩු මේ දරුවගේ වාගේ එක් කල අපි මේ කාලෙ තුල කරන ක්‍රියාකාරකම් වුණුවද අපි යන ගමම් බිම වුණනුවද අපි සමහල්ලාට මේ විනෝධ සඳහාගත කරනවනන් ඒ කොහොම අපි මේ කාලේ ගත කරන්නක යාකාරයටන එනිසා මේ පවුලට ඉතා වැදගත් සමයක් හැටියටයි මම විශේෂයෙන් මේ කාලයේ සලකන්නඉති එනිසා මොකද ඒ දෙමවපියන්ගේ බැල්ම මවශ වන දරුවට හොඳ මාර්සික වාතාවරනය ඇති කරන්න. ඔබ ඔබතුමා සඳහන් කලලා නොසැලැකිල්ල පිළිබඳ. සමාර දරුල් සැලකිලිීමත් විශය කරුණු ඒ ප්‍රශ්න පත්තරට අදාල පිළිතුර වන සියල්ල සූදානම් කාලගතාාන මතකට විභාග මධ්‍යත්තාානය පට ලෝකෙන අරෝ කොමත් හරි මේක පටලගෙකෝ හැඳුරුම් පතතාරි මොකක් හරි අවශ්‍ය දෙයක් ඇලත්වස්ථා තියන ඉතා විරලවසෙන් වනත් මෙමස ද තුම කියට කාරට ම උදාාර යක්ැක න්න සමහර අපේක්ෂක වන ඉවාාග මධ්‍යස්ථානයට මේ වෙන තනකට යන්න ඕෝන දරු. දුවගන ඉවාාග මධ්‍යස්ථාන් බලපුහම එතැන ව භාග මධ්‍යස්ථානයේ හැබයි බලපුහම මේ දරුවවා විවාාග මධ්‍යස්ථානය කලින් හඳනා ගැන. මොක අපිට පුළුවන්කමක් නෑ හැම දරුවෙකුටම තමන්ගේ පාසල විවාාග මධ්‍යස්ථානය කරන්න පෞද්ගලි අපපේක්ෂකයන්ට මධ්‍යාථානය ලැබේද කියලෙ අපිට හරිම කියන්න බෑ. එතකොට මේ දරුවන්ට මක කිය ප්‍රේශපතයාවට පස්සෙත් කොහෙද තමන්ට අන්න තියන මධ්‍යස්ථානය කියල බලන්න ඕෝනෑ. මම ලං දන්න උපෙසි තමයි කලින්ගේ මධ්‍යස්ථානට යන්න. ඒ යන්නේ කොහොමද ඒ ප්‍රවේශ පහසුකම් කොහොමද. ඒ ප්‍රවාහන පහසුකම් බස්සකක් කියයන බස් එකක කියන්න කොච්චට ලාලවක්්‍යනවද සාමාන්‍ය දවසක මේ දේවල් පරිීක්ෂාවට ලක් කරන්න මොකදැහිම ැත්නම්. ුහෝ වෙලාවට අපිට ඒවාතතාාව සිද්ධින් බල පුහම දරුව වෙන තැන්වල යන්නනවා ප්‍රමාද වෙලා එනවා මේ පිළිබන්ධ අර සැලකිල්ලක් මුොදැක්වීම නිසා අපට ඇම තුමක් තියෙනවා අයිබුවන් අයිබන් කතා කරන්න සමට දැනගන්න ෝමි දැන්න්නේ දුම්්‍රිය මේ ගමන්වාර සීමා කරල නිතා මම් මේ පාදුක්කෙන් කතා කරන්න වතරකින් එතකොට අපිට හෙම ගැටලුවක් ඇතිවේද විභාගට එන්න ඒ මනොත් නොවක් ගති කරන්නේ දැට ස යම් පිළිතුරක් දැන මංහිතන්න අපි ඔය ගැනවධාහන යොමු කරලා තියෙනවා දැන් ඉදිරියේදී මම කතා කරලා තියෙනවා මේ ශ්‍රලක ගමනාගමන මල්ලේ ටන් දුම්රේ දෙපාත්මයන් තුරත් ඒවගේම ගමනාගමන සේවා සපයෙන් අනිකුත් පෞද්ගලික ආයතන වල ටටන් අපි මේ සම්බන්ධ මේ කාලේ තුළ කොහොමද අපිට ප්‍රවහණ පසුකම් ලබා දෙන්න කියන එක පිළිබඳ සාකච්ඡාවකට මහිතන්නේ තුමන්ලාගේ සහය අපිට ලැබෙයි මට මතකයි පහුග වසරවලදි ම කල්ුණුත් පටන්ගධි කතා කරා ඒ සහය ලැබුණයි හැම සැම හැම ආයතනයක්ම ඒ ප්‍රවාහණ පහසුකම් මුන්න ප්‍රශ්නයක් තිබුලත් ඒ අවශ්‍යතාව සම්පූණ කර විශේෂයෙන්ම මට මතකයි ඔය පෞද්ධලික ප්‍රවාහණ ඒ සංගම්වලින් මේ දරුවන් නොමිලේ පහසුගන්ඳදුන්න විභාගයට යනයට මුදල්ලා කරේ නෑ එ අප අපේ රට හසන්ත මහත්මයන්නේ වගේ ොහොම දව් කරන සමාජයක් කියන්න රටක්ඒ නිසා අපි බලාපොරොත්ව නෝ මහිත ඒයහපු ප්‍රශ්නයේද බොෝතුදුරට අපිට විසදුමක් ලැබයි අපි පේ ප්‍රවාහණ පහසුකම් වඩාත් වැඩි කරලා අපිට ඒ පහසුගම ගන්න කොහොම නක් ඔබෙන් ඉල්ලා සිත්නවා යම් කිසි විදිහකට යාසන්න තියෙන තත්ත්වය ගැ සැලකිලිමත්වෙන් දැන් යම්කිසි ඔබට මේ දුම්රය තියෙන වෙලාක්තියන හැ අන්තිම දුම්රිය වෙන එකක් ඉන්න. දන්න දුම්රේ ගයොත් භගට යන්න පුලුවන් අටහ මාට යන්න පුලුවන් ඇැ ම ඔබට දෙ උපදස ඊට කලින් දුම්රේ යන්න. ඊට කලින් දුම්රී හමසිදයට හදුම්රිය අතල මග දෝෂයක් ඇති වුණ. එකොට ැි බලාපපුරොත්තුන වෙන තත්වයක් ඊල්ලන්ගට විා මත්‍යස්ථාවට යන්න ප්‍රමාදෙන් පුළුව ම හම ල්ල ටි හමතිස්සෙම ඊට වඩා අවස්ථාව ගැන හිතන්. වෙන විකල්ප ගැන හිතන්. අවසානම එක ගැන බලාපුොපති ඉන්න එපා ඇති අපේ පැත්තිෙන් අපි මේ දරුවන්ට ඒ පසුගම් පරිම මට්ටමින් ලබාදන වශ්‍යටයතු සූදානම් කරන.කාර්මික දෝෂ වෙන්න්න පුළුවන් ආපදාත්වය ඇතිවෙන්න පුළුවන්ද අපපදාත්වයෙන් ඇති වහොඳ ගම්බතුර නායාම් මාදී ම කැනෙවා. නොවේවා කියලි ප්‍රර්ථනා කරනම එහෙම වෙච්ච අවස්ථාතියනවා. එඇවැනි අවස්ථාවල්දී ක්‍රියා කරන ආකාරය ක්‍රිය කරපු ආකාරයක් ඉතා වැදගත්වෙනවා දැනගන්න කොහොමරි අමාරුම අවස්ථාවලත් විභාගටික තියලතින. එක අගේ කල යුතු කාරණාවක් මොකද දරුවන්ගේ අනාගතයට බලපානකාරනක් අප යාමුදරෝග වගේ මේ විභාග නෑයි කියලා මේකයි මහා විහාාල බරපතල මේ එකක් වෙන්නේ නෑ විභාග ස අසමතචය ජීතය දින ලතියනක තම ඇතකට අහැබැ විභාග තියන් ඕන ටක එක ඉතා වැදගත් කාරණාවක් විභාග අවශ්‍යයි න්න. සරහට යන්න විභාග වලින් විභාග රහස් ජනයි කතා කරන මටවසඩ පාලකමදතටයයටට පාලකම දරේම ගක ක පනට පක් . විභාගරහස් ගැනයි අප කතා කරම අපට ඇැම තුමක් තියෙන අයිබවන් අයබෝ මමතා අයිෝන් මේ මට ඇත්තරම තියනව ලොකු පශ්නයක් අපේ ඇවිල්ලින්න අපේ මැක්තුමල්ලන්ෙන් දැනගන්න මට දැනගන්න අවශය ඩැන් අපි දන්නුව ලංකාවේ විාකා තනතුරළට තෝරගැනීමේ තරග විභාග වලට එගෙන උදාාරනක ්‍රම සේවා එතකොට කළපනාකන සේවා ගුරු විවාාග ඇතුළ නොයකු තරඟගවි භාග සසිියලටන් වගේ ගනිත්‍යය සහ ගනිත්ද ගැටළු ප්‍රමුඛ කරගත්තු බුද්ධි පරචක්චන සහේ විාග්‍යත්ත ගොඩක් වෙලාට තියෙන්නේ. කොට ඒ එක මම දකිනවා මහත්මයා උදාරණ ැක් විඩියට සිංහක අලියෙකින් ල්ුවක කොට එක් වගේ වන්දුරෙක් වගේ විවිධා කර හැකයාතිනරි පිරිසක්තියලා හැමෝටම පීනන්න්න පුළුවන්ද කියල බලනවාගේ හැමටම ගස්සනගන්න පුළුවන්දකින්වාගේ එක අංශප තරක් බලනක තුර ඒ පිරිසක තුරක් එකක විශේෂ වාසියක් වෙනවාසා අනිත් අයට සෑහන අසාධාරණක් කෙන ව කියෙන හැකි මු ද ම තිීන්න. අවතද අපි ර්ටේ ශයාාව ද්ධ විදිට තරග භාග පවත්වන්න මටட்டමට දියුණු වෙන්නේ හමනත්ම් විශාාවු බද්ධ අඩළ විරු දර සංගත ගुරු විභාගකටයරුව එඔට සංගීතය සම්බන්ධ මේ පීक्ष பேරக்காකොට ට ගනිතය පිළිබඳ பேරකදි හන්න. ගනිතයෝ ඒ සයන්ස් පත ண ඒ සබන්ධෙන් විභාග. එකයා අනිකත් සෞධාර කරුණු අවශ්‍ය වෙන්නේනෑ එකොට මමහන්නේ ඒගේ වි්‍යානු බද්ධ විදිහට තරග විභාග පවත්ව ට් මට කවද අපේ රටල් බාග ක්‍රමය පරිවර්තනය වෙන්න කියන ගැට ලෝතය මටන්නේ හො හන්න පැහදි පැදිලි බමස්තුූතියි ටිකත් පුළුල් විශේෂේත්‍රය කතා කරන්න න කාරනාවක් අධ්‍යාපන ප්‍රතිශස් කරන අප හඳර අමරිකාවහම හො යරරන එක තම ඇ මම ඒ ප්‍රදහනසය මතු කරන්නේ විෂාන ගැ සමහර පරේෂණ වලට ඇයි මේ ගනිතවගේ විෂයන් ඇතුළත්වෙන්නේ සංගීතය කරන කෙනනට සංගීතය සම්බන්ධ. මෙ මේකා එතරතිය ප්‍රධානම කාරණාවද අද ගනිතය කියල යන විෂයක් නෙවෙයි. මෙන්න මේ පටලවිල්ල ලිහා ගන්න ගනිතය කියල ක කියයන්නන්නේ යුනිවසල් ලැං වෙච්ච එකක්. මේ සියලු පද්ධතිහින් විග්‍රහ කරන භාෂාව තමයි ගනිතය කියලා කියන්නේ. ඔබතුමා මං සම්බන්ධ වෙන මේ කැමරාව සහ රූපෝවාහිනය කියන මේ සියලුම පද්ධතින්. භාසාාවකට හසුරගත්තනං ඒ ඒ භාසාාව තියනි ගනිතය කියන වචන ටික ඇතුළ. ඒ ගැන අපි පරාසය තුළ තමයි ඒ භාසා ඒක භාසාාවක්. එනිසා ලෝකයේ ද මනවවිද්‍යාත්පකව සලකෙන කරුණුකාරණ කීපයක් හසේ අරගෙන තියෙනවා. ගනිත විෂය කියලා කියන විශ්ය දහරාව සෑම පුද්ජලයකුටම මූලික වසයම අත්‍යවශ්‍ය වය යුතු ගුණාන්ගයක් හැටියට හඳුනාගැෙන තියෙනම්. දැන් අමෙරිකාවේ, රඟග භාග කියනෙව මේවාගේ නැතුවනට නමුත් විශවිද්‍යාලය ඇතුළද පස්චාත්තුපාදයම සඳහා හම කෙනෙක්ම ජිාරරි කියෙන විභාග කරන්න්ඩඕන ඒක කිසි ප්‍රශ්නයන්න ඒ ජාරි කියන විභාගෙන ගනිිත දීනවා තමන් සමහට මනොවිද්‍යාවෙන්ම තම මනවිද්‍ය විශෂය හැදරන්නේෙද මට මනොවිද්‍යා විශා හදරුවට මටඒ අදාලනෑ ගනිතය පාස්සෙන්දෝන ඒගේම හයිස්කූල් එක ගැුවට්වනකුට ගනිතය කියන විශෂය සමත්තලාතියෙන් ඕන එක ඒ තියෙන මූලිකම දෙක්ක ඊළඟට යම්කිසිකෙනෙකුට හයිස්කෝල් එක ගැජුවටලලා නැත්තං එ අයට තියෙන ජඩ කලෙක් සෑම එකක් ඒ සෑම එක ගනිතය කියෙන විශේ තියෙන ඒකෙන් සමත්තෙන්ටන් නිසා මේ ගනිතය කියලකයන්නේ විෂයක් නෙවෙයි ඒක ඇවිල් යුනිවර්සල් ලැංවෙේච් එකක විස්සු භාසාාව එනිසා තමයි ඒවගේ විෂේදහරාවක් එක තරග විභාග පවත්වන්නට කටුතු කරලා තියෙනඒෙන් බලන්නේ මේ මනුස්්‍යයාට තියෙන මානවී හැකියාවල් කොච්චර කිය එක ඒකට සුදුසු කමත්තම බලන ඒක මේ අයිකූක බලන්න එක කරමයක් ඉති එනිසා ඒ තවල් ලොකු සංවාධයකට ියයාතු කාරණාවක්ඇතුම කියන කතාව ලොකු සත්්‍යතාව ඇ තියෙනවා නමුත් මේ කාරණාව නිසා තමයි අපි ඔතන නතරවෙලා තියෙෙන අධ්‍යාපන ප්‍රතිශංස්කරන ගැන කතා කරන සාකච්ඡාවකති මතු කරන්න ඕන කාරණාවක් අපි අද විභාග රහස් කරන කතා කරමගන්නේ ගෛත්‍රී අපභේ ගුණස කරම ත්ත ඇත්තටම ඒ මත්්‍යහපු ප්‍රශ්නය දැන් අර ඇතුම උදදාහන්යක් එක්කමිකව සංගීත පුුරුවරුම් බඳවගන්න කොටයි ගනිතය හන්. ඇත්තටම මේ අපි සංගීත පුුරුවරුම් බඳවාගන්නේ සංගීතය විෂය හදාරපුඇග. එතකොට ඒ සංගීතය පිළිපඳ හැකියාවක් තියෙන අයි. අපට ඒ අතරින් කෙනෙක් තෝරගන් රෝණ වෙනකොට ඒ ගනීතය නෙමෙයියේ. ඇත්තටම මමහිත නමයි මර්තක එක ෙහි රජයිසුන්දර මාත්මියන් ඒ ගනිතෙ වගේ පෙනළුට ඒ අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. ඒකගේ යනයි විභහව ශක්තියන් මනින්න ක්‍රමයක් තමයිඇප්ට්ටෙස්ට එකකට කියන්න අප අභියෝගිතා පලික්ෂණයක්ගේ තියන්නේ. ඒක බැලූ බැල්ට පෙනෙනවා ගනිතය කියලෙේ ගනිතයනම අ ඇතුලේ තියෙන හැකියවන් මනින්ට අපි දෙන අභියෝගිතාවට අදාළ ප්‍රශ්න තියෙන්නේ. ඉතිං ඒ අර විශේදැනුම තියෙනයගෙන් අපි තෝරන්න කොට අපිට නැවතවතාවක් විශේ දැනුමට වඩ අපි බලන්ඩොන ඒ අතරින් සුවිශේෂය අයි තෝරගන්නට රගගේ ස්ටකක්ත්තමයි තින්න්නො. ඒකයි මෙහෙම ගිහින් තියෙන්නේ අපි අපි ඒගැන මංහිතනවා රබතුමකි වූ වගේ ප්‍රතිශංස් කරන අවස්ථාව කතා කරන්න දෝන මේ පාරි විභාගෙනට මේ පාරි භාග ගැන අපි කියන වනං මේ දැක් මේ ස්වාමන්හසසිකිපු කක් එක් ම සම්බන්ධ වෙන්න ස්වවින් හන්සක ව්වා මේ අ මානසික ඒකා අග්‍රථාවකින් ගිල්ලා අ සංයමකින් යුක්ත විවාගේට පිළිතුරු සපයන්ට පටන්ග්ඩෝන අර කරුණු කාරණා කෙටගෙන් ලියගන්න හෙම පුළුවන් කියලති ඇත්තම අපි මට ඒ වෙලාවෙ හිතුණේ අපි ඒකට තමා මේ දරුවන්ට මේ ැන් අප ලියන දෙහැම විශේකවට වගේ තියෙනවා ප්‍රශ්න පැතරු දෙකක් බොහොන්දුට බොහො විශයන ප්‍රශ්න පැත්‍ර දෙක් තින හුල වශයෙන්. ට පි ට ෙ ප ්නට ෙක් බහවර ැත්තන් ෙටි පිතු සැේීමේ වගේ ප්‍රශ්න පට. ඒ නට දෙවනි ප්‍රශ්න පට්‍ර යෙන පැතුනක් අර විෝගත රජාසරූප හෙමනැත්තන් රජානසරප ප්‍රශ්න පටිය. ඉතන්ද අපි අර දෙවනි ප්‍රශ්න පටත්්‍රේ කාල පැතුනක් වෙන් කරනවා. ඒත්තුනටි විනාඩි දහයක අවතර කේවීමේ කාලයක් දීලතියනවා. ඒ විනාඩි දහයදීලා තියෙන අප මේ ගිය ගමන්ම ඉඳගන ලියාගන ලියාගන අන්ඩ පටන්ගඩ නෙමේ අරස්වාමීන්හසේ කිවෝ වගේ අර ප්‍රශ්නටික කියලා බොහෝම සහැල්ලීම් ප්‍ර්ටික කියවලා තමන්ට ලියන්ඩ් පුළුවන් ප්‍රශ්නතූරගණ්ඩෝන දෙැන් අපි මේ එතිෙන්ද ප්‍රශ් අප සාමානෙන් අපි ප්‍රශ්න හතක්ක ව අටක් දීලා පහට හමනැත්තැන් ආයකරතනය උත්තර ලියන්ඩ කියන්නේ. දැ හැමයි එකරටම ස හැමලමයටට ලියන්ඩ බෑ තමන් දැගණ්ඩෝන තමන්ට ලියන් පුුවන් ප්‍රශ්න මනෝද කියල මුලිම තෝරගන් ති අර විනාඩි දහයිද තියන්නේ බොහෝම නිවී සැනසිල්ලේ තමන්ට ලියන් පුළුවන් ප්‍රශ්න හයිත ෝරගන්නගේ ප්‍රශ්න හයිත තෝරගන්න කොට ලාමය සැලිමත්තෙන්ොන අපි ප්‍රශ්න විවගත කරල තිෙන එක කියනෙ ප්‍රශ් කොටස්තිේෙනවා. ඒ හැම ප්‍රශ්නයකම මුල් කොටස් හරිමගම්පහසුයි නිකල් ලකුණක් දෙකක් හිමිවන සරල දැනුවමන් ඉන්නේ. එක සරල දැනුවමන්න්න කොටස්තේෙන්නේ. දෙවනි කොටසර යනකුටයිචුට්ටක් අවබෝධය පත්තර ිහින්තියන අවබෝධ මනිනවා. තුන් එනි කොටසර යනකුට ිකක් විශ්ලේෂණත්මක හැකියාව. එතනින් එහාට හතරනි කොටසර යනකුටේ නිසා දරුවේ කල්පනා කරන්නඕන එක පාටම අප ළමයිරන්න වැරත් දක් තියෙනවා ප්‍රශ්න තෝරණ කොට ලියන් පුලුවන් ප්‍රශසතවරන්නනකොට ැකපු ගමම්මර උඩම දයනකොට දැක්කාම හිතනවා මට මේක ලියන්න්න පුලුවන් කියලා. එහෙමනෙමේ අර. ඒ ප්‍රශ්නයට අදාල කොට හතරක් වූ පහක්තියනනගේ ඔක්කොම ටික කියවලා බලන්ඩුවන මටම මේ හැම කොටසැරකටම හොඳට උත්තරලියන්න පුළුවන් කිය. මොකද අපි අර සරල දැනුුවමනන පලවෙනි කොටසතියන එකක් වෝ ලක්ුණු දෙකක් නං ටිකක් විශ්ි ලේෂනත්මක හැකයාාව මනින හතරවිනි නැත්තන් අන්තිම කොටසට තව ලකුණු වැඩිපුර බරතියලා තියෙන. එතකට ලකුණ ටික වැඩිපුර තියෙන්නේ අ අන්දිමකොටසේ. ඒනිසා. ප්‍රශ්ණය එක කොටස් පහක් තියෙනවනන් මේ කොටස් පහටම ලියන්ඩ පුළුවන් ප්‍රශ්න තමයි ළමයා තෝරගන්නඩ ඕන. ඊට පසි ඉතමකෝ ප්‍රශ්න හතෙන් අප ප්‍රශ්න පාගක් තෝරගත්ත කියලා. ඊට පස්ස දරුවා හිතන් ඕෝන මේ මුලින් මුත්තර ලියන් ගන්නඩ ඕනේ තමන්ට හොන්තටම ලියන්ඩ පුළුවන් කියල විශාජ ප්‍රශ්නයට තමයි පලිවෙනි තුත්තර ලියන් ඕන. මොකද එතකොට තමයි තමන්ඩ පුළුවන් කියෙන හැගීම දැනන්නේ. මට පුළුවන් කියෙන හැඟගේීම දැනන්නට පස්සේ. යාට එතනින් එහාට යනයක පහසුයි. එනිසාපි මේ උපද දෙ සපි දී ලදීනවා ඉතරම ප්‍රශ්න කියවලා තේරුම් අරගන තමන්ට පුළුවන් ප්‍රශ්න තෝරන්ට තමයි අපි අර විනිනාලි දහයක කාල දීලදීන්. ඉතින් ඒ දහා අරගෙන හොදර කියවල බල්ල තමන්ට පුළුවන්ටික තෝරගෙන ත වැඩිර හොදිංලිියන්ට පුුවන් ඒවා මුලින්දියලා අපි ප්‍රශ්න උත්තරලියන්ට පටන් ගණඩඕන. එතින්දී අපි කියනවා මේ ප්‍රශ්නා අක නවදලියන් දෙප ප්‍ර් අන්කේ ලියන්ට ප්‍රශ්න නවද ලියන් දෙප. උත්තර ලියනකොට අපි දරුවන් කියලා තියෙනවා හැම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් පටගන්ට අපි කඩදා සිඇතිවෙන්ඩ දෙනවානි පොතක් දීරතිෙන ඉළඟට ඉල්ල තර ප්‍රමාණයක් කරදාශ දෙනවා. ඒනිසා හැම ප්‍රශ්නයකට මුත්තර ලියදදි අලුත් පිටුවකින් ලියන්ට පටන්ගන් තුොනෙට හේතු තියෙනවා ලියාග යනපුට ටික් ලියන්ට බෑවගේ ොටසක් කියෙනවන අනිත්. ප්‍රශ්න ොසට ලිවට පසේ ආ පහ මතක්වුණුත් අතන ඉඩ යෙනව ලියන්ට එක පිටුවම අර පපලවෙනි ප්‍රශ්න ඉතුරුවවෙච්ච තන තැන ද අනිත්තක ලිවහම අලතදයක් ලියන්ුන ලියන්ට ඉඩන නිසා හැම ප්‍රශ්යකට ත්තර අලුත් පිටුවකින් පටන්ගන්ඩුවන ප්‍රශ්ි නැතල වීම අවශ්‍යනය ප්‍රශ්ාන්ක ලිවහම හොදම ප්‍රණවක්.ඉතිං ඒ වගේ උපදෙස් සඇත්තම අපි දරුවන්ට මේ විවිධ අවස්ථාවලදී දීරතියන පසල් ගුරුන් දැනුවත් කල තින මේ පිබඳව ඊළඟට අප. මේ දරුවරන වැරන්දක් තියන උත්තරලියන්න්න කිිහම අපි අහන ප්‍රශ්නයට මේ උත්තරලියන්නේ. බොහෝ අය කරන්නේ තමන් දන්න දේ තමයි ලියන්නේ මොකක් ඇැහවත් දන්නද ලියන්නේ. එහෙම කරන්න එපාම දරුවන්ට මේ ම උපදේශක් දෙර කියියන්නේ සමහර විට අහලා තියන්නේෙ බොහොම සරල දෙයක්. හැබැ ලියනවා ඔබ බලන්ට ටික අපි ප්‍රශ්න පත්ය ලකුණු ගාන වෙන් කර ලතිනවා ප්‍රශ්න කොටස දාලා ලකුණුකයි ලකුණ තුන එහම දාලා යන්න දැන් ලක්ුණ. ප්‍රමාණි වෙන් කර ලතියනෙන ලක්ුණු ප්‍රමාණයට ප්‍රමාණ ඇති දිරමයි උත්තරෙලියන්ට කාලයවෙන් කරන්න ඕන දැන් කොටස් දෙක් අපි යහනවනං කරුණු දෙකක් දක්වන්න කියලා කරු දන්න කරුණු පහමලියන්ඩ ඔන්න දෙක් ලිව්වහ මැති. එතකොට උපදෙස්හොඳින් කියන්න ඕන උප දෙස් අනිවාරයුම් පපදිස්ක කියවට ඕනේ ප්‍රශ්න පත්‍රී ප්‍ර්න තෝර ැනීමට පව්පදදි දිී තින දැන් අපි ූධරන ගතු ආර්ථක ද්‍යාව ප්‍රශ්න පත්ත්‍රය දෙවනි ප්‍රශ්න පත්‍රය කොටස් දෙකට පෙදලා. ි කිය පලවෙනි කොටස ප්‍රශ්න පහත් තියෙනවා දෙවැනි කොටස පහත් තියනවා අආම වශය එක් කොටසසිකින් දෙක පැගල්ලියන්ට තියන. තවට අ නිවාරයම දෙකෙම දෙක දෙක තියෙන්ට ඕන එකකින් විතරක් තව එකක් වැඩිපුරට තියෙන්වන පහාවෙන්ට. සමහර ලම ඉන්නවාම් හතරම ලියනවා හතරක් විතර ලියනක කොටස. එහෙම නෑ අපි උපරිම බලන්නේ ලකුළු දෙන්නේ. අ අවමල්ල ියලා තිෙන් ඕන කොටස් දෙකෙම. අ උපදෙ පිපදදිින්ටන උත්තර ලියත්ද ළඟට දැන්ගොය උත්තර ලියගෙන යනකොට අපි අහනදීට නෙමේ සහරලාට පෙදාර යන්නේ කොේ ල්්‍ය පොල් කිය අහනද නේ ියන්න වෙනේ වලියන්. එහිම න හම ලක්කුණ නැ හොඳවටල්පනා කරන්නට අහලා තියන්නේ සමහරවිට ඉතාම කොඩ කරුණ ඒ කරුණු ලිබහ මැතිීළඟට ප්‍රශ්නවල තියෙනවා මේ අපි සුවිශේෂී උපදස්තිීල තියෙන හැම ප්‍රශ්නකටම ක්‍රියාපදයක් තියනවා. මේ හුඟක්යිවරදගන්න තැනන්. පැහැදිලි කරන්න කිව්ව පැදිලි කරන්න ඕන. විස්තර කරන්න කිවොත් විස්තර කරන්න කරුණු හතරක් දක්වන්න කිව්ත් කරුණු හතරක් දක්වන්න ඕන. අපි කියනවා කරුණු හතරක් දක්වා ඉන් දෙකක් පිළිබඳව කෙටි විස්තරයක් ලියන්. එතකොට අපි බලාපුොරොත්තු වෙන්නේ කරුණු හතරක් ලියලා දෙකක් ගැනතමයි විස්තරය කර් ඕනාර හතරම විස්තර කරන්න ඕනි නැහැ. ඊළඟට නොවන්නේ. කළ යුතු දෙයක් වන්න ඉදැම් බහුවන්න ප්‍රශ්නවල අපි සමහර විටහනවා මීට අදාළ නොවන්න කරුණු තෝරන්න එතකොට හයිලයිට් කරල දින ග බෝල්ඩ් කරලා තියෙනවා තදකළුවක්කරි මුද්‍රීත මුද්‍රණය කරලා තියෙනවා. අන්න ඒ වච්චන ගෙරේ අවධානයොම කරඩ ඕන අවම සංකියාව උපරිම සංක්‍යාව එතකොටර අපි එව හයිලයිට් කරලා ති බෝල්ඩ ක දාලා තියෙනවා ප්‍රශ්න පත්තේ. අර සුවිශේෂී වච්චන ගැන අවධානීයොමු කරඩ ඕන ප්‍රශ්නයේ තියන ක්‍රියාපදය අපි කිවත් එහෙම පක්ෂවහාාව විපක්ෂව කරුණු දක්වන්න කිවොත් පක්ෂව හෝ විපක්ෂවකිවොත් එක්කෝ පක්ෂව නැතම්ෂ පක්ෂව හා විපක්ෂව කිවොත් දෙපැත්තර දාලා ලියන්ටෝන සංසන්ධනක රන්ඩ කිවොත් පිස්තර කල්ල වැඩක් නෑ කරුණු දෙක සංසන්ධනක ර්ඩන නිසා හැම ප්‍රශ්නයකම තියෙන ්‍රියා පද පිමඳ දරුවන්ගේ අවධන යොමුමේ යුතුමයිකද ක්‍රියාපදට අනු තමයි අපි ලකුණු දීමේ පටඩිපාටයේ පිළිතුර සකස් කර තින්. හැම ප්‍රශ්නකටම තියනවා අපි අර දැ මුස්වාමීන් වහන්සකිවා සිිලිබස් එක හදන්නක තැනක ප්‍රශ් පත්‍රි හදන්න එක කන අත්ටම අපි එහෙම කාලයක් තියෙන්ටඇදි දැන් අපි බොහෝදුරට විශෂ නිදදේශය සකස් කරන සම්බදධ ප්‍රශ්ට පත්‍රය සකස්කරන මුගද විශය නිදේශය තියෙනවා ලනි නෞට් කවේගැ ඉගෙනුම් පල. සටහංගල තියනවා. අපි ප්‍රශ්නපත්‍රය හදන්නේ අ විෂේනිය දේශය තියන ඉගනුම් පල, දම අත් පත් කරගතති කියල බලටතමයි ප්‍රශ්නපත්‍රය සකස් කරන්න. නිසා දරුවම විශය නිදේශය කවර හැදුව ප්‍රශ්න පත්‍රය හ ද හැදුව ලනි හ ගැනතමයි ග නු පලේ ගැ තමයි අවධනයම් කරටන විශෂ නිදේශය පහැදිලිව ඒක ගෙනුම් පල සහන්රල තිය නි ඇතටම ශය නිදේශය සකස් ක නම ප්‍රශ්න පත්‍රය සකස් කරන්නත් ති ට පෙ පොත ගරුවත් පොත මේ සේරම් පදන කරගන විෂය නිදේශය ඇලු ඇතු ලද තමයි ප්‍රශ්න පත්‍රය සකස් කරලාතියි. ඒම හිතනවා දරුව පිබඳ ගුරමහත්ම හත් පිනුත් මේ ගන තැම් මේ වැඩසරහන් ධර්මන ඇති. දැන් මේ අවුරුද්දේ අයට නම් මේ පිබව දැනුවත් කර ඇති ඉදිරියටය විභාහට ලියන්ඩ දරුවන්ට මේ පිබඳව දැනවත් කරවන හොඳයි. අප මක්ොල්ලවල් ලියාගන්ඩ බෑ කියල ග උත්තරේ එන්නෙම නෑ කියලා වෙලාවත් තියනවා. දුක හිතන විදත්හ කඳු කඩාහැල්ලන විදියට උත්තර පත්තර බල ක ෙන ො පො ලිය ගත්ත්. ඉල් ගරද්ධගත්දේේ. ඇටටම සමහර ළමයි ියලා තියනවා. තමන්ගේ දුකලියලා මං මේ බොහ මම අරුවෙන් ඉගෙනගත්තේ මටකොහොමරි පාස් කරලා දෙඩි කියලා මවපස් කරල දෙන්නට මට ලකුණුටික්ත් දඩ කියල එඒහිම යාචන කරලලා තිබපට අපි ියන්නිනේ. තව සහරයි ඉන්නවා පෘපියල් පන්දහැ කොලාමුණලා ත පත්ර ෙම මුුණ ත්තර පත්තර හම්බලා තියෙනවා ඉතින් පිරිසරට පත්්‍ර ලකුණු කරන අපේ ගුරමහතමහත්ින් ඉතාමත් අවන්කයි ඒ අය ඒ ඒ මුදල් නැවති ඉභහ දෙපාර්තමේතුවට ලිපියකුත් සමඟ මෙ මේ වි පුර පිරිිර පට ලකුණු කිරීමේද මේ ආදුම්කරු න්න මේ විදිහට දීල් ඇත මේඒ පගාවක්. ඉතින් එහෙම අහම්ච්චවස්ථා යන හැේ ඒවා ගැන අපි සැකිලිමත්යන්නේ එන හැ ලියර තියන උත්තරේ බල්ලම තමයි ලකුණරෙන්නේ යා ඒක වරදද වැරදදක්. ඒක වැරැදක් අප ඒකට එට දඩුවම් කරනවා පාහත් ඒගල්ල සක්වීම හේතරක් නෙවේ දැන් අපේක්ෂකයා යම් කිසි තමන්ව අඳුනාගන්න සටහනක්ය දලා යෙනවන්නම් උත්තරපත්‍රී ඒක වැරැද්දක් නම හෝ වෙනත් විභාගන්කේ ඇරුුණම කිසිම දෙයක් පිළිතුර වැරු හම ක් ියන් පෑ පි පත්ේ මං හවලාගේ ආවල ලකුණ නොදුන්න බලාගෙනයි න ො හෙමත්ය නම උත්තාගේ නෑම් ලියලා යාදින ආතිකා කන්න ලව් වගේ වී නො සෑහන නේ ඉ ේ ලංකා ඉතිහාසේම ඉතිහා ගත වෙච් සිද්ධියක්ක දද විද පරව විද්‍ය විශුද්‍ය ලක් බවට පත් කර මුල් කාේ ප්‍රශ්පත්රයක් දුන්නහම් පස්සේ ප්‍රශ්පත්තරය ටික් අමාරු පරපතලයි. හැබැ ශිශ්‍යෝ ටිකක් දක්ෂය නිසා සිංහල්‍යාරන ප්‍රශ්ටපත්තරයකට උත්තර ලියයන්න ගහිල හැල්ලස්න කවියක් කියලා තියෙනවා. ඒ කවිිය තියන්නේ විද්‍යධය සරසවිය විදධය සරසවිය පිටකොටුවට දුරය මරදානට ළඟය. එහි අධිපති වැලිවිටියයේ ස්ෝර්තය, මට නං හිරි කිතයෝගේ අම්මට රිසිය කියලා. මේ අර දෙව්දත් මවට මැනවි කියන සිදස් සඟරාවේ ව්‍යාකරණ නීතිය විග්‍රහ කරන්න ගිහිල්ලා ඒ තුළ ඇතිවච්ච ගැටලුව ඔහු තමන්ගේ ගුරුවරය පිළිබඳ යම්කිසි උපහාසාත්මක ප්‍රකාශයක් කලා ලස්සන නිර්වාණක් කළලා තියෙනවා මෙවනි ර්මහණත් තියනවා. ඒගේ වන කමක් නෑ වි විභාග උත්තරපත්තර පලන්න ගුරුවරුන්ට හන්සය පාහලු මගහරගන්නඩ උපකාරත්ය ඒ වගේ ද මේ වගේ සබහග කියන්න බැරීවත් උත්තරපත්තරල ඇතිනේ නොකිවට විභාග රහස් ගැනයි කතක් අප පේ වෛදතුමා. විශේෂය අර අපි මුලදි මතක් කරාව අප බොහෝදේවල් අප කෙතිකාල අතුර පකාශ කරට පහසේ නමුත් තේරුම්ගන්න ඕන වැදගත්යක්තම දැන් අපේ. දරුව ඉන්න සියලුම දෙනා මන්දන්න විශ්වවිද්‍යාලන අපි ඉන්නකොට ප අපිළඟට විල්ලහතා කරන්න මට මේ මුකු මක නෑනෙ මුොකු දන්නඇ මුකොදම මොවොද ලියන්නේ. එහෙම කියල කියෙන කිසි දෙයක් මත නෑය කකතම ගොඩක්කායි කියන්න. මේ ඇත්ත මතක නෑත මයික ඇත්ත කතාව. එකට හේතුව මතක උද්ධීපනය කරන්න ප්‍රශ්නයක්යන්න ඕනේ ටියක්වෙයා යන්නඕ ලියන්න. එනිසා? ගොඩක් දෙෙක් ළඟ තියෙන ලොක්ුම ැටලුවත්තමව මට මත නෑ කියෙනෙ අම්මලාට කියෙනවා ගරුන්ට කියෙනවා ලුවන්ටික මකනෑය කියෙන ඕක කියයින්නට එපා. ඒ මොලේ හැටි ොකෝමදේවාලපාර මොහොත දෙ බෑන මුළු අවුරුදු දෙක් ඉගෙනගත්ත දේ එකත අපපර ගාලෙන් ොම මතාකරෙන්නේ නෑ එක කාගත් ස්භාව අපි නොත්ත එහෙම ඕොන කෙනෙකුට තික සභාවක් කියල දැනගන්න හිද ඒ එකට බයවෙන්න පවමංකේක. ඉලන් කතාව තම දැනරයි. අපේ මෙතුම කිව්ව වගේක් මතාස්මය කිව්ව වගේ අපේ අ ඉඩතියාගෙන යනකොට ඉඩතියාගේ දැනකොට වටිනා දෙයක් වෙනවා. ඒකට හේතුව තමයි මොලේට සංයාවත් දෙනවා බෙන්න්න මෙහෙ පශ්නය තියෙනවා කියලා ඒක මොලේ මත තියාගන්න මතක තියාගෙන ික් දෙේ නිතු වෙනි ප්‍ර්නයට යනකොට ඔන්න මතක් කරලා දෙනව අන්න ඔයාට අර්කට උත්තරය මේක කියලා. එතකොට අන්නර අපේ මෙතුමිය කිවගේ ඒවෙලාවට අරක ලියාගන්න පුළුව ඉඩ ැති ව මදක් ුණො කරන්න ඉඩතරනා ඒ නිසා අද මහිත දොරමටලා කතාව ඉතා වටනම පේල්ුවෙන්ඩ ඉසන්ඩගේ අඩුවෙන්ඩ තිබ විශාල බිරිසට ලොකු සේවක්වනගේ ලබි විේෂ හන්සන් මත මට අයි එකත් අප විස්තතියන්ත කරන්න ඕන විශාල දෙෙකුගේ ඉස්සෙන්්ඩාගේ යම් ප්‍රමාණක හලානවා එකතාව නිසා හොඳයි ඔන්න ඒ සිද්ධහන්තත් මතකතියාගන්නමකොට අමතක වෙනවා නෙමෙයි ටිකක්වදායනකොට පැ තුනක් ඇතුලට මොලේ මතක් කල දෙවා උදපු කරවා කියනකක් මතකතියාගෙන් හැමලා මතක කනෑ කියන්න. තවත්තාවත්තමයි අපේ විශේෂෙන් අරට දෙමවපියෝ කිවන අපි දෙමව්පියෝ වැඩිහිටියෝ ඒගොල්ලු විශේෂයෙන් මේ කාලේ අරකිව වගේ කල්පනාවවෙන්න ඕන විශේෂෙන් ගුරුවරු ගුරුවරුන්ගේෙලාමයි. තොට අපිගෙන වෘතිකයන් කියෙලාමයි. ඒගොල්ලට මහර පීඩනය වැඩි.ඒකොට ඒගොල් හිතාන මගේ ළමයා ලකුණු ගත්ත නත්තා මගේ තත්වය මොකක්ද. එහම කියලා හිතාගෙන ගොඩක් අය ළමයාට අරකිවගේ බලපෑම් මැති කරනවා. එනිසා පහුගේ කාලෙ කරදරගත්තදේවල් තියෙන. නිසාඒ දෙ මවපියෝ විශේෂෙන් මතකතියාගන්න ඕන බෙන මේ කාරණය. මොකක්ද මේ ද පහුගේ කාල මංගෝය ගැන පරේෂකයක් විදිර පරේෂණ කරලා තියෙනවා උදාහරණයක් වශය අපි ඇහුවොත් එම පයිතකර ස්ශ්‍රමේ හමනත්තන් අප ආග මිස්කය නියමය කියලා කියන්න කිවොත් හෙම උඩහක් දෙනෙක් දන්න නෑ. නමුත් අපි ඒගල්ලං ඇහුවොත් එහෙම බුද්ධාගම නම් දුහාම්දුරන්ගේ එ ගුණ දෙමවපියන්ට වන්දින්න ගාත ඒ බුදුරට කියන්න පුලන්හසන් මාන්ත හැබ කර ඒගරස්ේ තියන කරුණු තුනයි. එතකොට හක මිනිස්නේම තියන කරුණ උපහයි. ඒ පහ කියන්න බෑ. එකට හේතුවන්න අපේ නායකාමමුදුර කිවගේ මෙ ඉම් පිරින්ම මර විදිරම පොඩිකාලේ මතකති බිල තියෙන්නේ අපට සූත ඕන තරන් කියන්න පුළන් හේතුර අච්චු මතක කෙලක් තියන. ඒ අච්චු පන්ගේ අවුරදු පහලව දසවෙනකොට අඩු ේගෙනයනවා. ඊට පසේ තමා අ අපේ මොසාරස්තුේ කිවගේ අවබෝධාත්මක විශ්ලේෂනාත්මක. විදගහාත්මගේ එව්ව එන්නේ එතකොට ළමයි වැඩකරනකොට හසන්ද මාත්තය ඔන්න ඔය ක්‍රමටික පාඩන්ර වැඩ කරගන්නට ඕනේ. ඒ කරන කරම ගණනාවක් තියෙනවා. ඉති ඒනිසා අපි අ නිතරසිහි කිරීම සාකච්ා කිම වගේ තව කාරණ පහළවක් විතර තියෙනවා ඉදිරියට ගන්න පුළුවන්. දකට එක තැන මතක අපිගන් අර ුදුජාණන් වහන්සේත් කවද්ද ගාථ පාඩන් කරන්න බැරිවෙච්චි හාමුදුරන් වහන්සට. ිතාමක් කියනව නිතර නිතර කරන්න කියලා නිතර භාජනය බහුලී කතා කියලත් කියෙන නිතර නිතර කරනකොට මොට වෙ අපේ මන විද්‍යානු කලන්තන් ස්නාාව විද්‍යානකූලව සටහන් කරලා තියෙන මේ නිතර නිතර කරනකොට කැල්සියම් ඒ ස්නාවිත තන්තුවල ඇතුළේ ටකටික වැඩි වෙලා යම් ප්‍රමාණයක නොට ගැඹුරුමත ෙට යන. ඒනි සතම නිතර නිතර කරනකොට එක ගැපුරුමත කට යන්නේ. ති ඔයවගේ ක්‍රම ගණනාවක්ම තියෙනවා අර බෑ නෑ. අසමත් කියනයි උඩට ගන්න පුළුවවා. අපි මතකයි පහුුව කාරල ඒවගේ Fස් ගත්ත ළමයිට අර ක්‍රම කියල දෙනවා. හිට සැර හැගීම්මල අසභාරතාව නැතිවන්න ඒටික සම්බන්ධ කල දෙනවා. තර ව්‍යායාම පද්ධතියක් කියල දෙනවා. කාල කල මනා කරේ හද ද දෙෙන. එතකො මකද වෙන්න අන්න අරළමයගේ හැකියාව නත ොලේ හැකියාව වැඩියුට. එත්සා දෙම පියොත් මතකගතියාගන්න න මේ ළමට බැරිකමැන මේ. ය මත තියාගන්න ගොලට පහසු තාවයක් වුණන්න නොහැකිවක් උුණනගේ අර මතක වර්ධනය කරේ නැති. ඒනි සයියක කහදන්න පුළුවක් හෙද බයවෙන්නේ පා කෙ එක අපි මතක් කරවා විශේෂාට දෙමවපයෝ ගැන තා කරම් පස්සේ පන මතක එක ගුරතුමයා දුව විභාගලියල එනකොට එයා ටිකන ඔය මුද ගුරත්තුමිය තර්රයටට විෂය හොඳර දන්නවා අරකොට දුන්න උත්තරය මකක්ද. තවොට කියලා මං මේකල දුන්න ඒක වැරදිනේ. මචර හන්සේලවා ටිකල ඒවා එක වැරදිගලිවේ කතැන් ගෙද රාන්්ඩුව රන්්ඩුල ඉට පස්සේ මේ දරවා උභාගේ ලියන් නැතුව සම්පූර්ණම ඇඳට වෙලා හිටියා. එතකටාර අපේ නායක හාමුදුරකිවවා වගේ අපි ඒවාගේ සම්බන්ධ වෙලා කතා කල්ලා ඒක දෙමපියයි දරුව අතර ප්‍රශ්න විසඳ වට පසේ අරකිවවා වගේ උභාග සමත් වනා. තිී මෙවැනි ප්‍රශ්නතියන විශේෂයෙන් විදුහල්පතිවරු ඊට පස්සේ තමන්ගේ දරුවහෙම යනකොට කලබල වෙන්න පාකින්න අපි ඒවාගේ විලාමට ගලට ත්‍රෙස් ම ඇතරම ක්කෝ මයි දහස් ගනගට ගැන්නවා මගේලමට නෑ මග මට ලකු තරම ලක තටෙස්සේ ඒවා ලා ට ර ු ට ද කාලයක්ක නටේ හරෙන එ දරුවොත් මතක තියාගන්නට ඕන දරුවන්ගේ අපි නුවර ප්‍රදේශ ලක ප්‍රසනයක් කරගත්තා. විභාග එකක් ලියනවා ඊලාංගේ ක ලියන ෝ ලහු අඩුනායි කියලා සම්පූණ කඩාවටලා ජීවිතයට පවා පස්් නැති කරගන්න ආය ඉන්න. එහෙම කරන්නට එපා. අපියා හාමුදුරන් වහන්සේ අපේ නාය හාමුදුරු මතක් කර වගේ මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් කියන එක ඉන්න. මේක විතරක් මේ කෙනෙක් මත තයන ක අපි දකර තියෙන අදන්ද මාත්‍ය දැන් අපි මේ වෛදරු වෙලා හිටියට සහරු අපි තක්ක සමාත් වෙච්චායි අඩුල්ලක්කුණ හබපායි හිත විශාල ව්‍යාපෘති කරගෙන විශාල මුදල් අරගෙන විශා අර සමාජයේ මට්ට ඉහිහෙලින්දවා. එහෙද මේ අප යම් වැඩක් කරනවා කියයටට නතව විභාගයක් කියෙනවා කියෙනෙ එක මේ දරුවත් මදකතියන්න කලබල වෙන්න එපා කෙනෙක ඒවගේ එකක් අසමත්තුළොත් ඒක ගැන අය හිතන්නබලේද අප එක අපි ලහුණ දෙත් අඩුනා වැරදුනා කියලා ඊලඟෙක ගැන ඒ ගැන හිතන්නවත් එවා. මොකදඒ ලකුණු න්න නයයිද ගොල්ලට කිසිම ලකුණා කර පරණයවා අද විභාගැලි වන එකක්වත් අය හිතුවට බැරි වුණනා හරි කියන ක කියලා හිටවට දුක්ුණනාට වැඩක්න දෙම බ මතක්කරන්නේ පයක. ඒනිසා ඊළඟකින් එක ලකුණා දස ස දසමයක් හරි ගන්නවාය කියලා අධිෂ්ඨා කරන්න. ඒවාගේම වි්බාගේ අන්තිම තිත තියෙනකාං. අන්තිම තිත තියෙනකකාම් ඔගොල කිසිෙ විවාාහ සමතති වන ක ලා හිතන්න්න. ඇදර ද ග අප භහග ිය ලැවුරන් පස ඒක අයිති වෙන්නේ භහග සමත් කරන අසමත් කරන අයිති වෙන්නේ ලකුණ දැන ගයිති වෙන්නේ විභාග දෙ පාත්මේතුවට ඒගුල ලකුණු ටි දලා එනක ඉන්න ඉ අපි තව තියෙන ගොඩත් දෙවල්ල අපට කරන්න. එනිසා ඔන්න ඔයිටක අපි මතක් කරන අපි අපට පුළුවන්ද මේ රූපරාම පෙන්නට පුොලොෝ ඉටමස අපි බලමු විශේෂය අර මේ කාලයිි මානසික සෞඛ්‍ය විශේෂෙන් අවශ්‍යයි. ගනි ැමදනාම එකකතු වලා මේ ලොකු වැඩක් කරන පේරතේ දමි හැම දෙනෙක්මතන්ට ලතේ න උසස් පෙල උසස්විදිත වැඩකරනිසයි උසස් පල පොඩි අඩුවක්හරුනත් තවත්තායි ඉන්නවාමරට ගොඩක් දේවල්ල වැඩ කරනය උසස් වැඩ කරන. ඒ තන් එපා වටිනාම විභාගේ අප හසන්දමාතය වගේ. තකොට ඔන්න බාහිර මානස්තක් තියානට බීට සල්ත් කතාරල තියෙනවාේ. හ හැල හ න ක හලබ වෙන්න ප හගේ පොඩි වෙන සක්ුන එක හලබල වෙන්න එදාට ගෙදර සමහ ට කිවට ෙමවපියන්ගේ ප්‍රශන ට පට ප්‍රශන අලබ ෙදර පශ්න ම තියන පුලුවන් සමරු එකක හි න්න පරනගොට ලිවද බයෝදධ කරන්න බයිද කරන්න කළ න සමහරු. එවට බලවෙන්න පාතින අපි අපි දරුවන්ට මතක් කරනවා විශේෂන් අපි මේ කතාව ඉතා වටිනා කතාවක් වෙනවා අපි දැන් උසස් පෙල ලියනකොට අවුත්ද දෙක් කියනවා. අවුරුදුදකේ මේ ඕගුලන්ට පේන මේ රූප රාමය මුල මුලම තියන්නේ පොඩි පඩියක්වාගේ තියෙන්නේ ඒ පඩි කියලා කියන්නේ මොලේ අ කෝටිකල් දැත්තම් අපේ මස්තිෂ්කයේ තියෙන සයිලවල ගනත්ව වෙන සක් ඇතිවෙනවා. කාලයක් යැනකොට තමයි අත්දැකීමෙක විභාගි කරලා වැඩ කරලා තමයි බ්‍රේන් එක මතක විශ්ලේෂනාත්මක අවබෝධාත්මකව රැඳෙන්නේ. අඩ එහම ගියොත් විතර හස ත අප ඉහල ඉසට්ඩගක් ලැබෙන්නේ ඒ සඳ ගුල්ලට අපි කියන්නේ කලබලවෙන්බාම මොලේ ජම්මියන් වර්ධලය ල පශ් තියෙනවා එක හේතුව මොලේදෝචනමී අපි ට්‍රේනිින් එක හරියට කරලනෑ වැරදුලොත් ට්‍රේනිින්නි එකයි කරන්න පුළුවම ගොල්ලන්ට ද මෙතන තෝගොලන්ට පේවා මේ රූපරාමී යටින්ම තියෙනවා එක සයිලයක් තම රතුපාට එක සම්බන්ධ වෙලා අපට මතකයක් නත අපි මාක මිනිස් නියමේ හරි වෙන නියමයක් අපි දන්නමනය කියලා ඒ දන්නමන ඇති කාල ය දෙක සම්බන්ධයක් නෑ. හැබයි අප ඒ ඉස්සලමදනගත දවසේ පොඩි සම්බන්ධයක් ඇතිෙන. ඒස්නාව දෙකාර. ඉටවස ටික්ඒ නිවත නවත කරන කරන්න නොකද වෙන්නන්නේ ඒ සම්බන්ධතාවේ ශක්ති මත්තවා. අපි අමත කරල වැඩ නොක හිටියො ොක වෙන්නන්නේ ඒටක අයි ඇත්ෙනවා එක අමතක වෙන. ති මකතියාන ොගොල්ලො වැඩ කරනවා පාඩන් කරන කියලා කියන්නේ පෙන මීමමගේ ලොකු කාරයා. ඒ කරලා ඉන්න කියෙන එක මේ අපි රූපරාමූල පෙන්නන්න ඒ වගේ දෙයක් තොට අන්තිමාර්ශය මේකත් මම් මතක් කරන්න මේක තමක් හොඳම කතාව ඒක කියන්නේ ඔවගුලු පිදන්න පාසල් කාේ මේ දවසට පොඩිපොඩි වෙන දවල් කරනවා එක නොන වෙන මද්‍ර්්‍යය වෙන සම්පන්ධ ගැටලු තියෙනවන්නේ එන්නේ ගැටලු ඇතිවෙන්නේ මේ මොලේ මේ වගේ ශාකනයන්තියනොවයි ශාකනෝල රතුපාට නම් කළ තියෙන සමහර තැන්ගුල අපිට අහිතකර දෙවල් ඉගැනීමට බාහිර. කට ගැපෙන් නැව අනුගමනය කරනවනක් ඒටික. එතකොට කාලයක් තිස්සේ එව්වලින් අයින් වෙලා හරිදේවල් පැක්ට්‍රිස් කකරොත් පුරදු කරොත් මොකද වෙන්නේ අ ඕ නැතිව කැපිලා එටෙන ඔටෝහරිෙක්ෂන් කියලලා. එහින්ද තම ආගම දහම අපිකිව රිලෙක්ෂේෂන් ඒතික කරන්න කියලා කිය නකයි අ තියන දෙවල් ලහග මේ උපකාරක දෙවල් කරගෙන යන්න කියන්නේ එකයි. එ අපි මෙතනි මතක් කරන්න විශේෂෙන් ඔගුලු හරි පරයන්න එතකොට ඕන නැති දෙවල් අයින් වවා හදල් ක්තිමත්වලා ශාකනයවා මොලේ. ඒක අපි මතක්කරන අපට රිලක්ෂේෂන් කරන්න අන්තිමමහති අවස්ථාවතීද කෙටීන් කරන්න පුළමේ දැන් අප හදැ දැම් කර ආදැම්මි හොඳයි. එන හොද අපේ ලක්ෂ සංක්‍යත පිරිසක්කවා ඔකුල හැම දෙෙනම අප ඇස් දෙක පියාගම්. හරි හොද න ගෙද ගන්නට පුල ොහ හද ටක කරන්න ප තක් පියාගෙන? අප විශේෂ ආතතිය කල්පනාව තදට තියෙනය වනත්ක හැමෝම මේක පුරුදුවෙන්න. හොදයිැන් හැමෝම ඇස් දෙක ප්‍රියාගෙන හුස්ම ගන්න පිට කරන්න. උස්ම ගැන විතරයි හිතන්න වෙනක සීදයක් හිතන්නේ නෑ. උස්ම ගන්නවා උස්ම පිට කරනවා. උම ඇතුළටයනවා උස්ම එල්ියටේනවා වෙන මොනවත් හිතන්නේ නෑ දැන් තමමුන්ගේ ඇස් දෙක නලල හොඳ තද කරන්න ඇස් තද කරන්න නල තද කරන්න හද තද කරන්න තද කරන්න. හිමීට සැහල්ලු කරන්න ඇස් බුරුල් කරන්න සැහැල්ලුවේ සැහැල්ුවයි. සැහැල්ලු ගති හිතෙන් දකිින්ට. ඇත් ඇස් තද කරන්න නල්ල තද කරන්න රැලි කරන්න හොට මාන්සපේෂ තද කරන්න හිමීට සහල්ලු කරන්න සැහල්ලු කරන්න සැහැල්ලු කර. හස්ම ගන්න හස්ම පිටර. හස්ම ගන්නවා හස්ම පිට කරන. ත අත්ගැෙන හිතල අත්තුල මාංශේපේ අත්තු ඇගෙ තදරන්න මිටමලවක්. මාංශ පේ ුරිස්ත් එකක හොඳුවට ංශ පේ තකරන්න යි යි් මැක් තකර තදගතය හිරගය මට හරදරයක් මාගගේ කලබල වෙන්නේ ම කලබල වෙන්නන්නේ බයවෙන්නය කියළ හිමීත අත් බුරුදු කරන්න සැහැලු කරන්නත් සැහැලු කරන්න සැහැල්ලුවන බලන්න කිසිම බරගතයක් තදගත්තයක් හිරගතයක් නෑ හරිහොඳ සැලුමත්තම බයක් නෑ දෙම පිුණත් යයක්න සැහැල ගන්නේ. අයිත් අද කරන්න මිට පලවන්න සද කරන්න තදගති ආතතිය ය ග සැ ගතය ම අහරිනම එක තදයි මට කරදරැකි හිමීට බුරුල් කරන්න සැහැල්වෙන් මුදරට භාගලියන කලබලයක් නෑට සැහැල්ල වට පො ශරයට හුදරේ මාන්සපේ සහැල්ල කරන සහැල්ලු කරන්න අයිත් හුස්ම ගන්ට හස්ම හොඳට ගන්න හ හස්ම ගැන විතරයි හිතන්නේ හිමීට හුස්ම පිට කරනවා. හස්ම ගන්නවා හස්ම පිට කරනවා පාද ඇගල ගැ හිලා පාදව ඇගලි මන්. කලවේ මාංසපේචි තද කරන්න කා මසල් න්ද තද කරන්න කුල මාංසපේ ඔකහෝම තදකන ටයිට මැක්ිමට දර තදගතය හිතකරතිය බය ගතිය සැකගතිමං අතහරිනවා කියළ බුරුල් කරන්න. සැහැල්ලුවෙන් සැහැල්ලේ. අත් පා මාංසපේෂි තද කරන්න තද කරන්න සියල්ල බුරුල් කරන්න සැහැල්ලවෙලායි සැහැල්ලුවෙන හුස්ම ගන්න සම පිට කරන්න හස්ම ගන්න පිටගල මුල චරය ගම එක පර ටයි් කරන්න තද කරන්න ඇස් තද කරන්නත් තද කරන්න උදරේ පපු ගෙල පාද මුළු ශර තද කරන්න ටයිට් ඕෝද මසල් ඔක්කොම තද කරන්න තද කරන්න මේ තද කර ගත හිමීට බුරුල් කරන්න ඇස් බුරුල් කරන්න අත් බුරුල් කරන්න පාද මුළු ශරීරය මේ ආතතිය සියල්ලම සැහැල්ල වෙනවා. උදුම සැහල්ලවක්තේ කිසි බාගතියක්. සැහලු බයි යි අස්ථද කරන අත්තද කරන්න පාද තද කරන්න උු ශරීරම තද කරන්න මුළු මාංච පේචමමත් අදගති ඔකෝ බුරුල් කරන්න සැහැලු කරන්නශරම සැහැල්ලුර උස්ම ගන්න හස්ම පිට කරන්න. උස්ම රං හුසම් පිටා හිතෙන් හිත දිහා බල්ලා ඉදිරියේන දව සහය අපි විභාග ලියනවා මගේ දරු විභාග ලියනවා අපි කලබල වෙන්න බයවෙන්න සැකවෙන්න අප බොහොම අවබෝධයෙන් මේ කිව මතක ධහරණය කරන අපිද තියනවා විභාගගේ දවසේ කෝ මා අරකිව පදේශ පිළිපාදබී වෙලාවට බිභාග ම අධ්‍යස්ථාන යනවා අප යවභාග පේපස් බෙදනවා බොහම පරිසිශේලෙන් හොඳට අවබෝධයක් බලනවා ඔන්න වල්ලියනා හොඳට එකදක දන්න වට බයෙන් ඉස්සරහටැක් කියෙන් උපදේ සසලුම් යනවා ුභාග හොඳට ලි්වා ඇයටළුුවක්නෑ ඒගන හිතන්න කාර්තක සාකච්චා කරන්න අපි ඊල්ළන්ගේ ුභාගට සූදානාවට ගෙදරෙනවා. හොඳදට රාත්‍රියයේ නිාගන්නවා හොදට සහැල්ලුවේ ඒේ අශ දව ග පහු දත් මේ විදිට අප භාගලියන ොන් අතිම තිත තිෙනක අපි එක දිගට මේ විදියට යනවා අපි දෙමවපියොත් මේ දරුවට උදව් කරනවා අපි රටේ හැම ජනතාව මේ පාසල් ලමයිට මේ දෙමවපියන්ට උදව් කරනවා කිය අධිස්්ාන කරන්න කල් හිමීට අද දවසටෙන්න්න හොන දොරමන්ලාවන්න මේ වෙලායි හම මුූස්ම ගාන්ට උසම් පිට කරලා ශක්ති මත්ව ඇස්ථාවධ කරන්න හැම මසපදි කරන්න හොඳයි හොඳයි.

විභාග වර්ග ගණනාවක් ගැන කියවුුණ විභාගෙන් මනින දේවල් කියවුනා විභාගෙන් විභාගට වෙනස් හැම විභාගයක්ම එකක් එක විදිහෙ නෑ. ඇති අප අර සමහර විභාගලට අදල්ල දේවල් තව පැත්තකින් හු අිකෝදුවීම් බරමයි නොව ඒවත් තීන පුලුව සමර විභාග වෙන. විභා ගණනාවක් පවත්තන ජාතික ආයතය තමයි. භාග දෙපාර්තමේන්තුව අපි කතා කරන විභාග රහස් කැන අපි ගරුණ ස්මන් වහසේ අපිද මේ සාකච්චා කරපු කරුණවල තා වැදගත් අංගයක් තියෙනවා මේ විභාග දවස්වල අපේ විනය පිළිබඳව. විභාග දවස්වල විනය කියලකල් කාරණාවත් තුළ මෙට මේ කාරනාටික ඉතාම් වැදගත්. දැම් මේ කාල සීමාව අලුතෙෙන් පොතපත කියේවට උත්සා නොකළ යුතුයි. අලුතෙෙන් පොතපත කියේවන්ඩ ගිහිල්ල ඔබට ආතතිය වැඩිවඩ පුළුව. ඔබ මේ වෙනකුට සකස් කරගත්ත කෙටි සටන්තියනවා. එනිසායි කෙටි සටහ පුළුවන් තරන් කියව ගැන මතකේ අලුත් කරගන්නඩ උත්්හා කරන්න. බොකොද කෙටිකාලීන මතකේ දීර්ඝකාලන මතකයට පත්කර ගැනීම අධ්‍යවශ්‍යයි විභාගයට පිළිතුර සපයා ගැනීම සම්බන්ධය. එනිසා ඔබ පාවිච්චි සකස්කරගත්ත කෙටි සටහන්තේනන ඒව තමයි දැම් මේ කාලිතුරද පරිසේලණ කරන්න ඕන ඒක වැදගත් කාරණාව. අනිතරගත්කාරණාව තමයි විභාගේයට පෙනී සිටපුවාම ප්‍රශ්පත්තරයකට පිළිතුර ලිවහාම ප්‍රශ්නපත්තරේිි පිළිතුර පිළිබඳ තවච්චනෙක් එක සාකච්චා කරන්නේ අන්න එපා. එමක දෙහේතුවඒ සාකච්ඡාකිරීමට යාමතුල්ල ඔබගේ ආතය ඔබ වැඩිකර ගන්න පුළුවන්. ඒවගේ භාගසාලාවට අතුල්ලෙන තැනදිහෝ අලුත් කණ්ඩායම් එක මේ කාල සීමාව තුලදී සාකච්චා වලට යාමෙන් සම්පූර්ණ වලකීම වඩත් තදගත්තන ඔබගේ මානසික සෞඛ්‍ය පවත්තාගෙන යම සම්බන්දධය. බබද හේතුව එක මාතෘකාවක් ගත්තහාම ඔබට අදාළ පාඩම්මාලාේ ඒ මාතෘකාව සම්බන්ධයෙන් එකඒක් කියෙනා පාච්ච කලතින රිසෝස් වෙනස්ස. එකේක ගුරුරු උගුවනල යෙන උදාහරණ වෙනස්ස. එකඒකාය ඒ අල්ගින් හැටි මතක්කරගලින් හැටි වෙනස් ඒසාචාවලට කියහන් පස්සේ ඔබ ළඟ ඇතිවෙන්ඩ පුුවන් බයක් අනේමටික මට කවරලා නෑනේද කියලා එතුර මේ බය ඇතිනොත්තයම ගටලුවක් කර නිසා මේ වෙලා අඇවිදිදැන් සාකච්ඡාවලට යාමමුත් වලකින්න ඊළඟට විශේසය මේ කටි ප්‍රශ්නපත්තර සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නපත්‍රවලදී ඔබ කටි ප්‍රශ්නපත්ත්‍රවලට පිළිතුර සපකීමෙන් පසු ගෙදර ඇවිල්ලා හරිවැරදි බලන්න්න අන්නපා ඒක පස්සෙ කරන් ඕන දෙයක් මෙස විභාග අවස්ථාවදි කරන්දියන් එා ඊළඟට විභාගයට පිළිතුරු සපීමේදී යම් ප්‍රශ්න පත්තරය ගැටලු සසාගත තත්ත්යක් ඔබට මතුනානං. ඒ ගැටලූ පිළිබඳ තව කෙනෙක් සාචා කරමින් ඒ පිළිබඳව කනස්සල්ලට පත්තමින් කටයුතු කරන්න. ගැටලුවකට මුණදුන්හනම්. ඊළඟ පත්තරෙ ඊටත්තර හැල්ලුවෙන් දලා ඩත් හොඳ ලකුණක් ගන්නඩ ත්සාාරනවා කිය අධිස්ථානය විතරක් ඇති කරගන්න ඒ පිළිබඳ පස තැල්ලෙන් ඉන්ඩෙපා මකදකෙු ඒමූනොත්හේම අර මුලින් වෙච් අසාර්ථක භාවේ දිගටම පවත්තාගෙන යන්න. ගිල්ල සමහර විට මුලු විභහගේම විනාසේට පත්කරගන්න පුළුවන් කමතිය නවා. එද එනිසා මේ කියන ගුණධරම ටික මේට මේ කියන විනය මේ කාල සීම අතුලදි පවත්තා ගැනීම වැදගත්ත නො කෙටි ප්‍රශ්න පත්ත්‍රයේ කිසි ආකාරයකින් විවරුනායිම් පස්සේ ඒකේ හරිවරදි බලන්න ලගොන් ප්‍රමාණයම් බලන්ට උත්සාහ කරන්න අන් එපා ඒවා අවශ්‍ය කරන දේවල් නෙවෙයි මේ මේ කරුණුට්ටි අපිට වැදගත්තෙන්නේ මේ විනය මේ ශික්ෂණය අපිට අවශ්‍යවෙන්නේ මොකක් සඳහද අපිට මනවූ නිවරදිවූ මානසික මට්ටමක් පවත්තාගෙන ඉභාගට බොනදීම සඳහායි. එනිසා මේ උසස් පෙල විභාග අතිසේ වැදගත් විභාගයක් වුවත් මුදර මතකතියාගඩ මේ ජීවිතයම නෙවෙයි කියන කාරණාව. ඕන තරන්තාව වෙනත් ක්‍රමවේ ද හරපිට ජීතය ගොඩදාගන්නඩ පුළුවන්. එනිසා ඉතාම සැහල්ුවෙන් යුත්තු විභාගසාලාාවවට ගිහිල්ල සැහැල්ලුවේෙන් ප්‍රශ්ටපත්තරය කියවලා. නිවරදි තමන් තිය ශක්තිය ප්‍රමාණය උපයෝග කරගෙන නිවරදිම පිරතුරක් ලබල දෙන්න උත්සාා කරන උත්සාා කිරීම තුළ අපිට මොද සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් වේ. පම සාර්ස්්චන්රාල්තුම සාමාන්‍ය මහා පරිමායෙන්ම නැතුව පුඩ්ඩක් විතර කොපි කලාටකම නෑනයතික. අමාරුම දෙන්නම් පටපිට බල්ල ොඩ්ඩක්කමක් නෑනේ දේ තමා වදනවානේ.දැන් ඔබතු ම අහපු ප්‍රශ්නියට මම පේ හාමුදුරුව අවසංකරපු තැනින් පටන්ගන්ලං. අන් වහන්සකුවම මන්ගේ ශක්ති ප්‍රමාණය නුත්තර ලියන්න කියලා. ඇත්තටම මරත් කියන්න අවශ්‍ය වෙන්න මෙතනද ඒකයි. අපේ දරුවෝ අ ඔබතුමා කිව්ගේ සමහර පිරිසක් සුළු පිරිසක් ම සමස්තය හැටියට දකින්න යම් යම් වංචලික ක්‍රියා කරල මේ බාගේ පස්සවෙන්න පුලුවන් කියලා හිතනවා. ඉති ඒක ඇත්තට මසාර්ථකයි. හොරෙෙන් අපි ටහුවින් නැතුව කරත් අසාර්ථකයි. ඒ මොකද යම් කිසි වංචනිික ක්‍රියාවක් කරන්න යන්න කෙනා ඒ කෙටි කාලය තුළ බොහොම චකිතයකින් ඉන්නේ තමන්ගේ ශත්තිය අරියටඒකින් ප්‍රෝජන ගන්නත් නෑ ඇත්තටම මේ යම් කිසි දේකට සූදානම් වෙලා යන කෙනා ඒ තමන්ගේ නියම ප්‍රමාණයෙන්වත් පිළිතුරුලියන් නෑ ඒ අපි හොඳට දැකල තියෙනවා දන්න දේත් ලියගන්න බැෑයි නිසා විශේෂයෙන් මේ දූල පුතාලයමං ඉල්ලා සිටින යම් කිසි විදිහකට හිතවනම් යම්කිසිේ යාළුවකින් අහගෙන ලඟ ඉන්න කෙනගේ හෙම සටහනක් කරගෙන ළඟ තියාගෙන ගෙහිල්ල හෙමත් නත්තා හිටත් වල ඉහළ මට්ටේ තාක්ෂණය උපයෝය කරගෙන කරන්න යම් වංචනි ක්‍රියාගගේ ෝර්ණ එකක් ගැෙන හිල්ල මේ ප්‍රශ්න වලට පිළිතුරපි ටිින් ගෙන්න්නගෙන හෙම කරන්න හිතාගෙන න්නොනගේ කරුණ කරලා ඉවත් කරගන්න මොකද මේ වගේ බරපත්තලයි දලුවන්. මේමගේ දෙයක් කහුනොත් තමන්ගේබාගගේ ප්‍රපල්ලය වි රක් නෙවෙේ. ද බාගොල්ට පෙනී සිටේ පවා තහනම් වෙන්න පුළුවන්. එනිසා කිසම වෙලාවක මේ විදිහේ දේවල්ලොට සූදනම් වෙන්නට එපා සහරල මේ දරු හිතාමතාමනම සහල්ලවට යම් කිසි විදිහකට මේ නොසල කිල්ල නිසා තත්ත්ව ඇන්ට පෙළිඹිලුැ අපි ඒෝවාගේ දැන් සටහන කරගෙන යනවා කෙටි සටහන සාක්කවතියනවා යනගම බස්සික බලබල යනවා ඉහලිබල්ලා මේ සටහන සාක්කවේතියාගෙනම විභාගමත්‍යස්ථාන්ට යනවා විභාගයට ලියනවා එලිය අතරතුරට සටහන්න ළඟ තිබිල්ලා හූනොත් අපි ඒ එවෙල්ලාපාපච්චි කර කියලන ලඟ තිබින්මම වරදක් ඉළඟට විශේෂෙන්ම කියන්න න මේ ජංගම දුරකථනය අපි දැඩි වැරත් ලොකු විශාවරදක් හැටියට අපි සලකන්න ඒ අපි වෙනම පෝස්ර එකක් පවා හදලතිය නවා මේ සෑම විවාහග මධ්‍යස්ථානයකම ලොකූට ප්‍රදර්ශනය කරනවා ජංගම දුරකථන සහ වෙනත් විද්‍යුත් උපාංග ලගතබා ගැනීම බරපතල වරදක් ඒ දඩුවමත් කියලා තියෙනවා වසර පහක විභාග දහනමකට ලක්වෙන්නට පුළුව. මොකද මේ මෑත කාලීනව මේ දරුවන් මේ සම්බන්ධයෙන්ඒ වැරද්දට පෙළමෙන තත්ත්වයක් තියෙනවා. ඒේ නිසා විශේෂයෙන් මං ඉල්ලාසිව අර අපි මේ කාලය තුල දනාකරගත්තු ඒ ප්‍රමාණය ඔබ වසර ගන්නාව කධ්‍යාපනය ලබල ති. සස්පර පන්තියේ අල්ඩුමාශයෙන් අවුරු් දෙකක් ඉඳල තිෙනවානේ මෙිතෙක් කාලයක් මේ ඉගෙනගත්තු දෙයින් ප්‍රෝජන ගන්ඩින් උපරිම බාගන්න හදට සැලසුම් කල පිළිතුරු පත්‍රය විශේෂණක කියන්නනුග මේ පිළිතුරු පත්‍රය ලස්සට සැලසුම් කරන්න ඕේ. අනි තැමකාරයක් වගේ නිතන් හම නැතුව සැස්මක් නැතුව මේ ප්‍රශ්නපත්‍රයයට පිළිතුරු ලිවහම වෙන්නේ අපිට ඉහල ලකුණකට යන්න හම් වෙන්නන්නේ මෙතුමිය කතා කරේ ලමයි ලකුණු අඩුකරගත්තු කාරන. එතකට එතුමියඒ කියපු දේවල් ලැතන්දේ දරෝ. හගක් දැනුමෙන් ඒ විශෂ පිබන් දැනුත් තිබුණ බවපයව්න. හැබැ පිර පත්ත්‍රය. සැලසුම් කරල්ලා තිබුණනෑ ඒනිසා ඔබ කාලය ගත කරන්නන්නේ වෙනවෙන දේවල් වලට නෙවෙයි ඒ ඔබ දන්නා ප්‍රමාණයට ඉතාම හොඳ ප විදිහට මේ සැලසුම් සහ ගතව පිළිතුර පත්‍රය නිර්මාණය කරන්න මං අවසාන් වශයෙන් උතිල්ලා සිටින්නේ කිසිදදු වංචනික ක්‍රියාවකට පෙළඹෙන්න්නටඒපා ඒඒ අනාාවරණය වෙන වාසන්මානය ඒක කොහේ දිහරි අනාවරණය වෙන සමහට අපේක්ෂකය හිතන ද මධ්‍යස්ථානයෙන් කහුුණේ නෑ හැබැයි පිළිතුරු පත්‍ර පරික්ෂ කන පරික්ෂකවරු අපිට වාර්තා කරනවා මෙන්න මේ දෙන්නගේ පිළිතුරු සමානයි සහලට වසර කීපයක් ගිහිල්ලම මෙහමේනෝ මට මතත් වෙන සඳමාත්මය මේ එක අපේක්ෂක ැන ආවා මුල් මම වෙලා විවර්ශසාකව භාරාව හිටියේ මෙයා වෙනත් අයෙු දාලා විාගකි ලිව්වයි කියලා පැමිණිල්ලා. මංගේ අපේක්ෂකයාගේ පිළිතුරු පත්්‍රටික මගේ භාරයට ගත්තා ය අපේක්ෂකෑව කැඳෙව්ූවා. හැඳවල්ලා මම ප්‍රශ්න කරගෙන අද්දීම මට අත්තාපුරු පරක්ෂා කරන්නව අවශ්‍ය වුණේ නෑ මකිව්වා සර්මම් පිළිගන්නවා මම නෙමේ ලිව්වේ. එහෙම කියලා කිවීමකක්ද ස මේක කියපු කෙනත් මම දන්නවා මම යාල්ුලාහිට ගෑනුලම ඇතමයි මේක් කියෙලේ. දැම් මාත්්‍යක විරසකයි. ඉති මේ තොරතුර දු න්න මෙහෙමයි ඉති මම එකින් අදහස් කරේ එකුයි අවස්ථාව හරි මේවා අනාවරණය වෙනවා. එනිසා ඉතාම ඕනැම මං ඉල්ලා සිටනවාහෙම. පෙළබෙන් එප ඒකින් ඔබට කිසිදු වාසියක් නෑ කියනකෙන හම විශේෂෙන්ම මතක් කරනවා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පිළිතුරුලියන් ඒක තමයි ම විශේෂයෙන්මි දරුවගේ ඉල්ලා සිට අඩෙන් ගලලයිට ගෑන්ලමවත් කියනවා හර වැඩක් කරොත් නිවාවැඩ ද මහා පරිමායෙන් නතු පුද්ධක් කොපි කළට කමන්න ඇති කියලව ඇවි දැන් ලකුවට නෙමේ වා කියයක් කල සමහට කොපි කලේ නෑ කොපි කරට උසාහ කලත් ර හුව න රලා නැති ළමයි ඔවිච්තතිය. රපු නැතිකෙනෙක් අහුනා කියන කනම් ම හිතන්න උත්සා කරලා ඕ උත්සාහ කිරීම තු අහුවෙන්න්න පුළුව මක දම අන එක ඔබතුමා හොත ප්‍රශ්කේ අපේ පනත තියෙනෙ දෙයක් තමයි මේ වරදක් කිරීමිතරක්නෙ මේ පෙළම්ඹවීම සහ ඒ පරද කිරීමට මේ උදව කිරීමේගින් වරදට පෙළඹීමත් වරදක් එම තැන් ස්තර කරල තියෙනවා තැන් කොපි කරන්ඩ මූලන්නේ කොපිකිරීම සඳහ ය උත්සාහයක් ගත්තන එතන වරද සම්පූර්ණ වෙන සහලර අපි නීතිය තුල සමහර වරදවල් එහෙම සම්පූර්ණ වෙන්න විභාග පනතය තියෙන බොහෝ වැරදි ඒක උත්සාහකිරීමත් වරද හැටියටයි සඳහන් වෙන්නේ උත්තර අනක් අට පේන පොඩම උසග ී තයත්තව ඒවරද පැහැදිලු මේ ඒ උපකාරකිරක්ඒ අනුබලදීමක් මේක භග වංචාවට ඒවරද ගතේගුණසකර මත්නේ මට ඇත්තර මේ වෙලා කියන්න ඕන මේ අපි ගියසරේ විාගෙදී මෙ ළමයිට සැකිලිමත්ෙන් තඕන රයක් ම මේ කියන්නේ. එක ලමෙක්. ටයිම්ට එබල් එක වරත් දගන විභාගට ඇවිත් තිබුණා වෙන දවසක. ඒක සිද්ධ වනේ මේ දරුව අපේ කාලසටහන්න ඩවන්ඩෝඩ් කරගෙන තිබුණේ වෙන වෙබ්සයි් එක්ක. එනිසා ම මේ වෙලා විදි සයියනහ දරුවන්ගින් ඉල්ලා සිත්නවා. විභාහග දෙපාත්තමේන්තු එබ් අඩ විය තියෙන කාලසටහන. ගැන පමණක් සැල කලිමත්ට ඒ කලසරහන තමයි නිවැරදි කාලස්ටරහන මකද වෙන වේසයි්ල දාල න සමහට විට පරණ කාල පහන් තියන්න පුුවන්. සමට හිතමතා ොරුව හදලදාන්නට තිරදරීමන්තර්ජාලය කරන්නන වැඩවල ටිය නි විභාග විාහග පාත්ම න්තුද ලමට පි කාලස්රහන දීල දවා.ඒ කොච්චරරත් ලමයි දැ දන්නවා අනක ටක් ගල පෝර්න ගිහින් අප ඔන්න යින්දියන් ටයිටේ ල හත්තමයි බලන්න හදිසිේටේ නිසා. භාග පාත්මේ තුේ බාඩිවේස් තියන ලසටහන විතරක් අනුගමනය කරන්නෙලා ම අවසනවය ඉල්ලා සින්න සිලම් තරුවන්ගේ ොමද භග දෙ පාත්ත බඩ ො වw.doets.lk ප්‍රතිඵලපන්තියන වෙබ් අඩවිය හොඳ වෛ්‍යතුමා විශේෂෙන් මනස සම්බන්ධව සහ කොමදම ඉගෙන ගන්න සම්බන්ධ තම විශේෂෙන් සැලකිලි ම දෙන විශේෂොය ඔගලන්ට කර අලයක්ක් නොත් කරදයක්ක් නො හිතරඩා වැට නොත්ද මවපියන් මේ ප්‍රශ්නයක් වු නොත් අපි කියන්නේ වහාම මේ දවස්සල ඔන් Onlineන් කතාරන්න පුළ වෛදරුට ොඩක් අයියට එඉදා යන්නේන්නේ නැතුව ඒවාගේයුත්තෙම ඒත් කාලේ නස්වෙන නිසා හැකියාවක් තියෙන අය දුරකත හැමෝගලක්ග තිනව ඒ උපදෙ ගන්න උපදේශක වරු ඉන්නවා ගඩ ඒ ගුඩක් වෙලා ගුලන්ට ප්‍රස්න වෙනකම් ළමන්ට පස්න වෙනකන් දෙමවපිය ගැටලු ඇතිරගන්නකං ඉන්නට පාශනික විශේෂෙන් මතක් කරනවා.ඒවගේම ගිසියම්ජක් නොහැකිවෙන්නන්නේ නොහැකියාව නිසා දෙෙමයි එකට උපක්ක්‍රමතියෙනවා ක්‍රියාශීලි ක්‍රියා මාර්ග තියෙනවා. එනිසා දරුවන්ට පහත් කරන්නවත් තමාගේ දරුවා මේ බැරිුවනා කියලා කඩාගටෙන්නවත් යන්න එපා. එකට හේතුව තමයි අරිස්සලාක් කිව්ව වගේ අප මොලේ සයිල ශාකනය වෙන ආකාරයන් අපි හරියට අනුගමනය නොකරොත්. ප්‍රතිකාර්ම හරිවිදිහට නැ ඉගෙනගන්න උපක්‍රමශිලි නැති වුණොත් විමෝෂන් නැතැ හැී සහ අප ඥානක හැකිාවන් සම්බර් කරගත්තය නැත්තන්ඒ ගැටලු ඇතුවුණේ. එනිසා ඒ නිසාම යුුණේ මිසක ළමයගේ වැදක් කියන්න පායිලලාමට තාවත් පුළුවන් අපිටහම කරන්න කියනෙ මකතියන් යක තමගේ ලම පහත් කරන්න එන්න තමන් පහත්වෙන්නෙත් නෑ ඇති ඒක මතකතියගන්න ඒවාගේ අපි විද්දොත්මණ්ඩලේ මුලයිඉදන් කිව් දේවල්. ඉතාම වටින තාම හරබර මහිතන අප ඉතිහාස බන් මේ අපි මිගුඩාක් සම්බන්ධ වෙලා යෙනවාදින් අද දමස ඉතා විශේෂ දේවල් එව නැමත ඔගොල්ල නැමත ශ්‍රභණය කරන්න අනිත්තායටත් කියලා දෙන්න මේ අපි යහා සම්බන්ධ වෙච්චි නැතියට ඒකත් විශේෂෙන් මතක තියෙන වගේ අර ්‍රිලෙක්ෂේෂන් ව්‍යායාම කියන එක අපි අපි කියෙනයි ඩීප මස්ල් රිලක්ෂේෂන් කියලයි වගේ මච් තරප කියලා කියනයි දෙක එකතු ක ලතමාපික කෙරේ ඒ දෙක අපි පාවිච්චි කරන්න පුළුවන් කලබලයක් වුණොත් ර අපිකම විබාගලියලා ට ිඳවටනගේ නම් තමා පැත්තකටලා මේ රිලක්ෂේෂය කරලා ටියක් වෙලා හිටියොත් එයාට පුළහන් වෙනවා මේක ගඩාකමමාරුවන් දවසර කීවපරක් කරන්නට පුළුව. පොඩිකාලයයිනයන්නේ තවට මුළු ටේන්ෂන එකම අඩු කරගන්න පුළුවන් වගේම මේ කාලය තුළ කිසිම හේතුවන් නිසා නිගටවා හිතන්න එපා. රිනාත්මකව හිතන් අවශ්‍ය නාවයක් නෑ කම්වැැලි අලබලයි බයයි සැකයි දුකයි අවිශ්වාසයි එවව නැතුව ඒ අයිප්‍රත හිතන්. හිතතුවයි කියලා ඔගොල්ලන්ට කවරුත් ඩගහන්න මම ශක්තිබත් මට පොලුව මල්ල භාගලියෙන මං කලබලනෑ මට සැකයක්නෑ මංහුද විශවාසන කර අති විශ්වාසනෙමේ අ කඩා වැටේ නැති මට්ටමේ ඉන්න හදන්. ත එහෙම කරයි කියලා ට කවුරුත් එලියෙන්වත් කවරුත් බනි නෑ දඩුවන් කරන්නෙනඒ හරි විදිට ඉන්නේ පොටිව්ූ අපි මේ ලක්ෂගාන හිටියොත් අපට පුළුවන් අනාගතයත් ොර ඉන්න කියනක හිතනවා ඒවගේ මේ විභාකිලන ඔබේ දෙම පිය බලාලනින්න දෙම පියන්ටත් අප ශේෂකගුල මහසුවනා ගුරු මහසන ගුන්ත් අපි තිවන් කරවා වගේ ළමයිට මේ ජයග්‍රහණය කරන්න අපි උකෝම සුබ පතනවා මේ එ හය දවස්හයනි බහ හන්දුර කරන්න ගලන ශක්තිය දහහිර ලැබේවා කියලා ඒවගේ අපේ රට අර එහැම රියදුරු දේශාන මන්්ඩල් හමෝගෙන්ම තිෙලෙෙන මේ අපේ අනාගත පරපරු දව කරන්න කෙලා අවසන් වශයෙන්. ය ම ත ලබා හන්ද හත් ි ගෞරවය ම ස්තති පුර දක් න ප වා හන්ේ ස් ර ගවර ම න්හන්සේ ම ජන පති ස්වෝජන ාවන අධ්‍යස්ථාන ෘති්‍යා කාර වාමන් හන්සේ එ ප හ ම ය සන්ද හත් ේ වර රන හගගේ තමයි තනතුර භාරගත්තමේ තන්තුරට පත්වනේ කාලයක් ආත. ේෂෙන් කීතමත් ඉතිහාසයක් යන විභාගත පාත්නය සේවේය කරපු කෙනෙ කලින් වැඩසරාණ සභාගන කොම රරිස්වරය හැටියේ අද ොරමටඩලාට සභාගන විමාගුම සාරිසි නා තු හහිට ම ප න් එවගේම. ඒ ගු ෙක හ ප අපේ ගවර දේප ක න ඇතු මේ හක් කොමසාරරිස් දුරේ දරනවා පලන විමර්ශන පර්ේෂණනහංවර්ධන විශයන් ාරුව මයි හ ර ර හ ක්ෂ හ යිද ද ක ක හැ හඳු ද ේලද අප පේ ගවර තිප කන නැතත් ොර රලාව හ ස. ඇසි දිසි සැර සවිතින් බිම දුොරින් දුොරක දොල මඩලාවයි මාගේ මව්බිම පවදි පෙරෙනහට දුොරින් දොරට දොලමඩලා අවශත්තියම ආලෝකය පරබර පැහැබර සුභබරදිවි මගවිකසිත මනසම ප්‍රභගයයි සිරිලක්ක ඇසිදිසි සරසවි පින්බිම දුරිින්